අයිවන් නිදුක් නීරෝගිමත් යහපත් ජයග්‍රහහි කාල පරිච්චෙදය ප්‍රාථනා කරන ඔබ සියලු දෙනාටම ඉතින් ඔන්න ටිකක් කාලකට පස්සේ ඔන්න මාසයක් ගෙවෙද්දි අලුත් මාසයක් උදාවෙද්දි ඔබ බලාපොරොත්තු ඉන්නම ජෝතිෂ්‍යමය විග්‍රහයන් තුළ අලුත් මාසේ ඔබේ ලග්නයට කොහොමද දැනගන්න පොදු පලාපලකතනයක් දැනගන්න. ඉතින් ඒ අතර තුළ මේ මගේ ලග්න පලාපල් මම කියනදේ අහන්ඩ බලාපොරොත්තු ඔබ ගොඩක් දෙනෙක් ඉන්නවනති අන්න ඒ උදෙසා ඔන්න ඔබේ බලාපොරොත්තු සිද්ධ කරගන්න. ඔන්න වසරේ මාස අටක් සම්පූර්ණ ඉවරයි, අගෝස්තු මාසයත් ඉවරයි, ඔන්න නවවෙනි මාසේ සැප්තැම්බර් මාසේ උදා වෙන මේ සැප්තැම්බර් මාසේ ඔබේ ලග්නයට කොහොමද කතා කරමු අපි. සැප්තැම්බර් මාසේ විශේෂත්වයක් තියෙන ගොඩ දෙනෙක් මට මෙසේජ් කරලා තිබ්බ මේ දේශපාලන අනාවැ කියන්න නැද්ද කියලා. නෑ මෙහෙමයි, දේශපාලන අනාවැ කියන්න නොකියන්න හේතු කීපයක් තියෙනවා. මොකද මේ හැම දේශපාලන මතයක්ම නියෝජනය කරන මගේ බලාපොරොත්තු. ඉතින් අපේ රටේ පුරුද්දක් තියෙනවා, සාමාන්‍ය තමන් අකමැති කෙනෙක් දිනනවා, තමන් කැමති කෙනා පරදිනවා කිව්වම අර ඒක ඇත්ත නැත්ත නෙමෙයි අදාළ වෙන්නේ. ජ්‍යොතිෂ්‍යමය විග්‍රහයක් හෝ මොකක් හෝ කියන කෙනා ගැන බයිරයක් ඇති වෙන ඒ නිසා ඒක එක හේතුව. ඒ වගේම ඔය අනිත් එකනේ ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ගේ නිවැරදිම උපන් කේන් සටහන් අවශ්‍ය ඕ නැතුව නිකන් අර අනාගණ්ඩ අනාවැක් කියන්න අවශ්‍ය නැහැ. එන එක නිසා අපි ඒ දේ ගැන නොසිතයි. මොකද හොඳින් තේරුම් ගන්න කවුරු පාලන ඔබ කවුබ හොඳ බලාපොරොත්තුයන් කවුරු පාලන දවත් 80%ක්ම ඔබේ ඉදිරිගමන දින ඔබේ ඇත. ඒක මතක තියාගන්න. මොකද අපේ රටේ ගොඩක් වරදින්න හේතු මේක. අපි නායකයෙක් පත් කරගත්ත කියලා 100%ක් කොහොම හෝ ඒ දේ ඉටු කරනතුරු බලා ඉඳීම නෙමෙයි. ඒ දේ ඔවුන්ට අපේ රට තුළ සහ මේ තුළ හැඩගැස්වීම 20%යි කරගත්තේ. අපේ ජීවිතයේ ඉතුරු සියල්ලම 80%ම තියෙන ඔබේ ඇත. ඒක නිසා කවුරු පාලනය ගත්තත් කමක් නැහැ. ඔබ ඔබේ ගමන යන්න. මොකද මොනතරම් අසාර්ථක කාල සීමා තුළ වුණත් මොනතරම් පීඩාකාරී කාල සීමා තුළ වුණත් හරි විදිහට ජීවිත දිනුම් මිනිස්සු ඕනතරම් ඉන්නවා. ඒක නිසා මේ කෙනෙක් හිතනවා නම් ඒ අසාර්ථක තමාගේ අසාර්ථක වීමට හේතුව වෙනත් අය කියලා එතන තමයි ඔබේ තියෙන ලොකුම ගැටලුව. කාගේවත් මතේ තමන්ගේ අසාර්ථකභාවය ගැන හිතලා වැඩක් නැහැ. මොකද අසාර්ථක තමන්නේ. දැන් ඔබ අසාර්ථක වුණා කියලා ඔබට ජීවිතේ වැටුණා කියලා ඔය කවුරුත් වෙනවද අනේ අපේ හින්දායි ඔබ අසාර්ථක උනේ ඒ නිසා මම දැන් උදව් කරන ඔබට ගොඩ යන්න කියලා එනවද? නැහැනේ. එහෙනම් අසාර්ථක උනොත් තමන්ට. එහෙනම් අසාර්ථක නොවි ඉන්නත් සාර්ථක වෙන්නත් සනීකරම අතේ තියෙන ඔබේ, වෙන කාගේවත් නෙමෙයි. අන්නේ දේ ඔළුවේ තියාගෙන ඔබ ඔබගේ ගමන යන කා එක්කවත් රණ්ඩු වෙන්න අමනාපෙන් මේ හිතවත් කම්පාවතේ මිනිසුත් එක්ක රණ්ඩු වෙන්න මේ දේශපාලකයන් නිසා ඔබ යන්න එපා. කාටවත් හානියක් නොවන පරිදි, කාටවත් කරදරයක් නොවන පරිදි ඔබ ඔබගේ දියුණුව පවත්වා ගන්න උත්සාහ කරන්න. හැකි හැම වෙලේම අන්නයට උදව්වක් කරන්න. ඒ දේ තුල ගමනක් යම්. ඉතින් අද වැඩසටහනට යොමු වුණොත් ඉතින් මේ අගෝස්තු මාසය ගෙවිලා සැප්තැම්බර් මාසය ඔබට කොහොමද කියලා කතා කරන්න හදන්නේ. විශේෂයෙන් මේ පලාපල කතනය තුළ දීර්ඝයි ටිකක්. ඒක මුලින්ම කියනවා ඔබට මේ දීර්ඝ වැඩන මට බැනින්න එපා. ඔබ මේ වැඩසටහන අහන්න නැතුව. මොකද මෙතන වැදගත්කම තියෙන්නේ මේ ලග්න පලාපල පමණක් නෙමෙයි කතාව. මොකද්ද වෙන්නේ, මේ මොනවා, මෙන්න මේ කාලේ අසුබයි, මේවා අසුබයි මෙහෙම කිය කිය අර ඔළුව වට්ටන්නවත් ඔබව යම්කිසි ඕනට සුබයි කියලා ඔබ ඉහිලින් තියනවා නේ මට අවශ්‍ය වෙන්නේ. අසුබ නම් කොතනද අසුබ? එහෙනම් ඒ අසුබ නැති කරගන්නේ කොහොමද? එන්නේ ඒ වගේ කතා බහක් යන. ඒක නිසා ටිකක් දීර්ඝ වෙනවා. නිකන් ආවට ගියන නිකන් පලාපල කියලා තේරුමක් නැහැ. ඒ නිසා මේ ක්‍රමයට කැමති අය මේ වැඩසටහන අහන්න කියලා කියනවා. අනිත් අය තරහ වෙන්නේ නැතු ඔබ මේ වැඩසටහන අහන්න එපා. මොකද කාලය අපරාධ වෙනවා. ඉතින් තව දෙයක්, මේ වීඩියෝ අවසන් කරගෙන පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයෙන්ම කරන්න වග බලාගන්න. ඒ දේ තුල තමයි මේ කතා කරන්නේ අපි. මේ සැප්තැම්බර් මාසේ කොහොමද කියන එකටත් වඩා මේ සැප්තැම්බර් මාසේ අතිශයින් සුබ මාසයක් කරගන්න කොහොමද? මොන අපල උපද්‍රවකාරී තත්ත්වයන් මොන අසුභකාරී තත්ත්වයන් තිබ්බ? දැන් මේ කේන්සටහන් තුළ මේ කාලය සීමත තමාල ලග්නට අසුභයි. හැබැයි ඒ අසුභයි කියලා ගැටලුවක් එන්නේ. මේ කියන විදිහට වැඩ කරොත් ඔබට කොච්චර අසුභ වුණත් සුබ මේ කරගන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ අවසන් කරගෙන පිළියම් පිළිදු නිවැරදි අහලා ඒ කියන දේවල් තුළ ගත යුත් අරගෙන ජ්‍යොතිෂ්‍යම හැමදාම කියන ජ්‍යොතිෂය තුළත් ඕනට ඇබ්බැහි වෙලා ඉන්න හැම වෙලෙම දවස ගන්න පලාපලා හා ඒවා කිය කිය ඔළුව අවුල් කරගන්නවත් ඒකට උඩින් අත්තින් නෙමෙයි ඉන්න ඕනේ. මේ දේ තුළ ගත යුත්ත ගත්තා ඔබ ඔබගේ ජීවිතය ගෙනියච්චා. වැදගත් දේ ගත්තා. ඒ වගේ තමයි ඕනෑම දෙයක් ඕනට වඩා ඕනෙම නැහැ. ඒක නිසා ඒ බුද්ධියෙන් කටයුතු කරන්න. මේ ජ්‍යොතිෂය ගැන බුද්ධියෙන් කටයුතු කරන අයට ඉතාමත් වටිනා දෙයක්. හැබැයි ඒ තුළ මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් කටයුතු කරන ඒ දේ තුළ ඕනට වඩා ඇබ්බැහි වෙනවනම් ඒක විනාශයට මුලක්. ඒක හොඳට මතක තියාගෙන අපි යන් අද වැඩසටහන. රාශි චක්‍රයේ 7 වන රාශිය ලග්නාධිපති කිවි නැත්තම් සිකුරු ග්‍රහය වෙච්ච තුලා ලග්නය. තුලා ලග්න හිමිනේ ආයුබෝවන්. ඉතින් තුලා ලග්න හිමියන්ට මේ 2024 වසරේ 9 වෙනි මාසයේ සැප්තැම්බර් මාසයේ කොහොමද කියන්නේ බලන්නේ. ඉතින් මේ තත්ත්වය තුළ මුලින්ම මේ ග්‍රහ පීඨීම් ගැන කතා කරලා තුලා ලග්න හිමියන්ගේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා දොළොස්සැන්න වැයස්ථානය තුළ නීචභාවයෙන් කේතු සහ සංයෝග විමින් තමා මේ මාසේ ආරම්භ වෙන්නේ. මේ මාසේ 16-17 දක්වා මේ සිකුරු ග්‍රහයාගේ දොළොස්සැන්න තුළ ගමන් කරනවා. ඊට පස්සේ සක්ෂේත්‍රව ඔබගේ ලග්න භාවයට ගමන් කරනවා. ඒ නිසා
විශේෂ මාසයක් අපි එක ඉදිරියට කතා කරමු. ඒ වගේම ශනි ග්‍රහය ඔබගේ පස්සනි භාවය තුළ වක්‍රභාවයෙන් ගමන් කරනවා. ජුනි 30 ඉඳන්ම තමයි මේ වක්‍රභාවය ගමන් කරේ. ජුනි 30 ඉඳලා පුංචි වෙනස්කමක් තුලාලක් හිමගේ ජීවිතවල සිද්ධ වෙන්න ඇති. අපි ඒ ගැනත් කතා කරමු. ඒ වගේම රාහු ඔබගේ 6 වෙනි භාවයේ තැන්පත් වෙද්දී ගුරු ග්‍රහය ඔබගේ 8 වෙනි භාවයේ සතුරු භාවයට, ඒ වගේම කුජ ඔබගේ 9 වෙනි භාවයේ සතුරුවත් බුද චන්ද්‍ර දසවැන්න සංයෝගල නැති බුද ග්‍රහයත් යම් කිසි ආකාරයකින් සතුරු භාවයෙන් තමයි මේ කාලේ ගමන් කරන්නේ. හැබැයි 11 වෙනි භාවය තුල අයත් ස්ථානාධිපති ය රවි ග්‍රහය ස්වක්ෂේෂ්ඨව 11 වෙනි තුල තියෙනවා. ඉතින් මේ විශේෂ ග්‍රහ පිහිටීමක් සමහරු බයෙන් මේ සතුරු භාවයෙන් ග්‍රහය කීප දෙනෙම ඉන්නවා නීචයි ගුවා යම් කිසි ආකාරයෙන් ලග්නාධිපතිය. නෑ කලබල වෙන්න එපා. මේ තත්ත්වයන් ගොඩා දුර පවතින 16 වෙනිදා දක්වා 20 වගේ වෙද්දි මේ තත්ත්වයන් ගොඩා දුරට වෙනස් වෙනවා. නෑ අපි ඒ ගැන නෙමෙයි කතා කරන්නේ. මොකද ඒ සතුරු වුණා කියලා ග්‍රහයෙක් එහෙම කියන තරම්ම නරක ප්‍රතිඵල දෙනවා කියන එක නෙමෙයි. සමහරක් යට ග්‍රහයන් සතුරු වීමේ යහපත් පැත්තේ තියෙනවා. අපි ඒව ගැන පස්සුව කතා කරමු. කොමන හෝ තත්ත්වයන් තුළ මේ වෘත්තිමය තත්ත්වයන් තුළ රැකිරක්ෂා ව්‍යාපාර තුළ තුලාලග්න හිමෙන කොහොමද? මම අර ඔබට කිව්වා සෙනසුරු ජුනි මාසේ 30 වෙනිදා වක්‍ර වුණා. එදායින් පස්සේ සුවිශේෂී වෙනසක් වුණා. ඉතින් ගොඩා දුරට පුංචි ආර්ථිකමය පසුබෑමක් ඔබට සිද්ධ වුණා. ඒක ටිකක් තද බල ලෙස මෙහෙමයි අගහිංකම් ආවේ නැහැ. කොහොම හරි ඔබගේ යම්කිසි සැලසුම් තුළ පවත්තාගෙන යාම තුළ යම්කිසි කොහොම හරි එක පාලනයක් කරගන්න හැකියාව පැතුණා. නමුත් ලැබීම් තුළ යම්කිසි ආකාරයක අඩුවීමක් පෙන්වුම් කරන්න. අන්න ඒ தත්ත්වය චුට්ටක් ක්‍රියාත්මක වෙනවා තුලාලග්න හිමියන්ට. ඕක ඉතින් සාමාන්‍ය නොවැම්බර් මාසේ දක්වාම ඔබට කිව්වනේ පැහැදිලි වශයෙන්ම මේ කාලේ උස් පහත් වෙමින් යන ගමනක් තියෙන්නේ. ලබන වසරේ මේ මාසෙන් පස්සේ හොඳම හොඳ කාලයක් තුලාලග්න හිමියන්ට එනවා. එතෙක් අද මහා ලොකු වැදවැටීමක් සිදු වෙන්නේ. නමුත් පීඩන මැද්දේ නැගීම් බැසීම් මැද්දේ යන්න වෙනවා කියලා. ඒ තුල විශේෂයෙන් මේ මාසේ මැද භාගය දක්වා ටිකක් ප්‍රවේශංකාරී වෙනවා. මොකද හේතුව ආදායම් යන්තාක් දුරට අඩු වෙනවා, වගේම වියදම් වැඩි වෙනවා. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඒ වගේම පීඩාකාරීත්වය වැඩි. අර පොඩි දෙයක් තිබ්බත් ඔබ මහා ලොකුවට හිතනවා. දැන් පොඩක් ආදායම් අඩු වෙද්දි වියදම් වැඩි වෙද්දි ඒක යම් කිසි ආකාරයක ඒක කොහොම හරි පාලනයක් කරගන්න හැකියාව තිබ්බත් ඔබ ඒ ගැන අනාගතය ගැන ඉදිරිය ගැන හිතලා ටිකක් පීඩාකාරී තත්ත්වයක් ඇති කරගන්න ටිකක් හිතනවා වැඩි. මනසට පීඩාකාරී යම් කිසි ආකාර කොයි වෙලෙත් කල්පනා කරනවා, ඔළුව රිදෙනවා, ඔන්න වගේ තත්ත්වයන් තුළ. ඒක නිසා මෙහෙමයි, ඕක ලොකුවට ඔළුවට ගත්ත යුතු දෙයක් කාරණා. මේක මේ తాවකාලික තත්ත්වයක්. ඒ නිසා ඒ දේවල් ගොඩක් ඔබට ගැටලු දෙන්නෙත් ඒක ඔබ ඔන්නට වඩා ඔළුවට ගන්න එක. ඒ නිසා තුලාලක් නෙමෙයි බුද්ධිමත්ත පොඩි සැලසුමක් ඇතුව වියහිදම් පස පාලනය කරගත්තොත් යන්තාදුට ඔබට මේ තත්ත්වයන් තුළ අර තියෙන කලමනාකරණය කරගැනීමේ නොහැකියාව වෙනස් සිද්ධ කරගන්න පුළුවන් හොඳ සැලසුමක් එක වැඩ කරොත්. ඉතින් ඒ ප්‍රතිකම ආර්ථිකමේ වශයෙන් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මේ කාලේ. ඔය හැමෝම අහනවා ස්විප් ටිකට් ලොතරැයි වාසනා ඇති වෙයිද කියලා. මම හැමදාම කියනවා මේ ලොතරැයි වාසනා කියන එක මේ එක ලග්නයක් කරා මේ ලග්නෙ ඉන්නවා බිලියන ගණන් මුළු ලෝකේ හැමෝටම ලොතරැයි දෙන්නේ නැහැ. එක ලග්නෙ කියන එක ටිකක් යම් කිසි සුවිශේෂී පිහිටීමක් තියෙන්න ඕන. ඉතින් මේ කාල සීමා තුළ පොඩ්ඩක් ඔය ලොතරැයි වලට නැත්තම් ඔය එක එක යම් කිසි ආකාරයකින් ඔය ඔට්ටු ක්‍රීඩා වලට අපි කියන්නේ සූදුවට වගේ පොඩ්ඩක් ඇබ්බැහි වෙන කාල පරිච්ඡේදයක්. ඒ දේවල් තුළ සුළු සුළු ජයග්‍රහණ අත් වෙනවා. ඒව හේතු කරගෙන ඇබ්බැහිය වැඩි වෙනවා. ඒ නිසා මේ කාල සීමා තුළ ඒ තත්ත්වයක් තියෙනවා. නමුත් ඒවා ලොකු ජයග්‍රහණවත් ස්ථාවර ජයග්‍රහණවත් නෙමෙයි. මේක නිසා ඒ දේවල් තුළ පසු කාලින වැරදි පුරුදු වලට පෙළඹිලා ඔබට ඒ දේවල් තුළ ධනහානි සිද්ධ වෙන ඉඩ කරපාද නිසා මේ කාලේ ඔය තියෙන දේවල් එක්ක ඔන්ටඩ ඇබ්බැහි වෙන්න එපා. මම ලොතරැයියක් ගත්ත කියලා වරදක් කියන්නේ නැහැ. ඒ දේවල් තුළ ඔබ කැමති නම් ඒ දේ කරන්න. නමුත් ඒක ඇබ්බැහි වෙන්න යන්න එපා. මොකද මේ කාල සීමා තුළ හිත දෙන්නේ මේ වගේ දෙයයි. පොඩ්ඩක් ආර්ථික පසුබිමක් ඇද්දී අයියෝ ස්විප් එකක් අද දීලා පොඩ්ඩක් මේ වෙලාවේ අතට කීයක් හරි ආවොත් වටිනවනේ කියන එකට ඔන්න ඔය ලොතරැයි ගන්න මේ කාලේ පෙළඹෙන කාලයකදී ඒවත් එක්ක සුළු සුළු දිනුම් ඇදෙද්දි ඒවා ටිකක් මහා පරිමාණයෙන් ඇබ්බැහි වෙන්න ඉඩකට පවතිනවා. ඒක නිසා චුට්ටක් ප්‍රවේශම් වෙන්න ඒ තත්ත්වයන් තුළ ඔබ බුද්ධිමත්ත කටයුතු කරන්න ඒ තත්ත්වයන් තුළ. ඒ වගේ මේ කාල පරිච්ඡේදය තුළ ඔබ රැකියා ස්ථානයේ ව්‍යාපාර ස්ථානයේ ගැන විශේෂ අපි රැකියාව ගැන ඉස්සලා කතා කරමු. රැකියා ස්ථානයේ ගත්තාම ඔබ එකට වැඩ කරන එකට ඉන්න අයත් එක්ක ඉතාමත්ම සැලකිලිමත්ව ටිකක් සූක්ෂමව ඔවුන්ගේ හිත දිනාගනිමින් ඔවුන්ට සහය දක්වමින් යම් ආකාරයෙන් ඔවුන්ට ඔවුන් එක්ක හොඳ හිතවත්කමක් පවත්වාගෙන යෑමය ඉතාමත්ම වැදගත් මේ කාල පරිච්ඡේදය තුළ. මොකද මේ වෙලාවේ ඔබට අන් අයගේ සහය කියන එක ගොඩාක් වැදගත් ඔය විශේෂම රැකියාව කරන තැන්වලදී. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න මේ කාල සීමා තුළ ඔවුන්ට යම්කිසි ආකාරයෙන් අර හිත යම්කිසි ආකාරයෙන් ඔබට හොඳ හිතක් ඇති වෙන ආකාරයෙන් ඔවුන්ට සලකන්න. ඒ දේවල් තුළ හැමෝත් එක්කම සහයෙන් අරගෙන එක්කෝ දැන් අපි කියමු හිතවත් අය විතර නෙමෙයි එකට වැඩ කරන අය විතර නෙමෙයි සමහරකට ඔබ විධායක ශ්‍රේණියකට ඉන්න ඔබේ යටතේ වැඩ කරන අයගෙන් ඉහළ අයගෙන් හැමෝගෙම අර යහපත් හිත දිනා ගන්න මේ කාල සීමා තුළ උත්සාහ කරන්න. මොකද මේ කාලේ ඔබගේ යම්කිසි පසුබෑමක් ඇත්තම් ඒ දේට ඒ දේ යම්කිසි ආකාරයකින්
තරමාදුරටරිය පසුබෑම නැති කරගන්න අනිත්තාගෙන් ලැබෙන උදව්ව සහයෝගය ගොඩාක් වැදගත් වෙනවා. ඒ නිසා එකට වැඩගෙන හවුල්කාරුව වෙන්න පුළුවන්. ඒ වගේම සහය දක්වන අය වෙන්න පුළුවන්. ඕනෑම කෙනෙක් එක්ක මේ කාලේ සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් තරම් යම් තාක්කාගෙන ඔවුන් එක්ක ඔය හිත රිද්දවා ගන්න නැතුව ඔවුන් එක්ක තරහමනාපකම් ඇති කරගන්න නැතුව වැඩ කරගන්න උත්සාහ කරන. මොකද මේ ලාවේ ඔබට පොඩ්ඩක් එකට වැඩ කරද්දි චුට්ටක් ඔය එහෙමින් කේන්ති යන තත්ත්වයන් සමහරු කරන දේවල් තුළ තරමක් දොට අර ඔබට ඔවුන් ගැන වැරදි විදිහට හිතෙන්ද ඔවුන් එක කේන්ති යන්න හේතු කාරණා එදෙනා. මෙහෙමයි, කවුරුත් 100%ම අනුන් වෙන වැඩ කරන්නේ නැහැනේ. තරමදුර යමක් කාටර උදව්වක් කරන ඒ දේ තුළ අරමුණක් ඇති තමා පැත්තෙත්. හැබැයි ඒක නෙමෙයි ඔබට මේ වෙලාවේ වැදගත් වෙන්නේ. ඔබට ඔවුන් දක්වන සහාය තුළ ඔබේ මේ වෙලාවේ තියෙන දෙයට යම්කිසි සහයෝගයක් ලැබෙනවා. ඒ නිසා හැමෝත් එක්කම හිතන දා විශේෂයෙන්ම හවුල්කරුවන් එක වැඩ කරද්දි ගොඩක් ප්‍රවේශමෙන් ඔවුන්ගේ හිත රිද්දවන්න නැතුව සහයෝගයෙන් යම්කිසි ආකාරයකින් එකමුතුව හිත දිනාගනිමින් වැඩ කරන්න උත්සාහ දරන්න. ඒ දේ තුළ ගොඩාක් දුරට මේලාවේ. මොකද හේතුව දැන් මේක මේ කියන දේ පෞද්ගලිත තුළ ගත්තත් පවුලේ ඇත්තත් වනේමයි, සහෝදර සහෝදරිය ගත්තත් එහෙමයි. හැබැයි මේ කාලසීම තුළ සහෝදර සහෝදරයන් කතාවක් මම ඒක පෞද්ගලිත කරන කතාවද කියන්න, කුමන හෝ තත්ත්වයන් තුළ ඔබට උදව්වක් කරොත් ඒක අගය කරන්න. මේ වෙලාවේ ඔබේ රැකියා ස්ථාන ඔබට තේක දෙන කෙනාගේ වුණත් හිත දිනා ගන්න උත්සාහ කරන. ඒ කරන තේක දීලා ඔබට කරන සේවයත් සමහරක් කාලාට ඊට වඩා ඔවුන්ගෙන් ඔබට සහයක් ඔබට අමාරු වෙලා ලැබෙනවා. ඒ නිසා ඒ කෙනා ඉහළ කෙනෙක්ද පහළ ශ්‍රේණිය කෙනෙක්ද තේ හදන කෙනාද අතුගාන කෙනාද කෙනෙක් නෙමෙයි අදාළ වෙන්නේ. මේ වෙලාවේ හැමෝගෙම හිත දිනා ගනිමින් හැමෝටම යම්කිසි අර කරුණාවක් දක්වමින් කටයුතු කරන්න. එතකොට ඔබට අවශ්‍ය මොහොතේදී ඔවුන්ගේ සහය ලැබෙනවා. අන්න මේ වෙලාවේ ගොඩක් වැදගත් තුලා ලග්න හිමියේ කතාව. ඒ වගේම මේ කාල සීමා තුළ ව්‍යාපාර කරන තුලා ලග්න හිමියන්ටත් ව්‍යාපාර තුළ යම් තාදුර පුංචි පසුබෑම් ටිකක් පෙන්눔 කරනවා. යම්කිසි ආකාරයෙන් වෙළඳාම් වල තුල ලොකු අඩුවක් කොටත් වඩා ආදායම් තත්ත්වය තුළ ලාභ පොඩ්ඩක් අඩු වෙන තත්ත්වයක් පෙන්වන්න ගන්න. හැබැයි කොහෙත් මේ ගැන ගැටලුවක් ඇති කරගන්න එපා. ඒ දේවල් තුළ යම්කිසි තවත් උත්සාහයෙන් උනන්දුවෙන් අධිෂ්ඨානයෙන් කටයුතු කරන්න වග බලන්න. මොකද මේ කාලේ තුලා ලග්න හිමියන්ට පොඩි අධිෂ්ඨානශීලී බවක් යම්කිසි දෙයක් තුළ හොඳ අර එක හිතකින් වැඩ කරන්න පුළුවන් දෙයක් යම්කිසි අර කට්ට කාලා ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. අන්න ඒක නිසාවෙන්ම ඔන්න ඔබ පහුගිය කාල සීමා තුළ මොකක් හෝ සැලසුමක් කරලා ඒ දේවල් ක්‍රියාත්මක කරගන්න බැරුව හිටියන මෙන්න මේ කාල සීමා තුළ ඒ සැලසුම ක්‍රියාත්මක කරගනිමින් ඒ දේ තුළ සාර්ථකත්ව වෙන පොඩ්ඩක් ඉතින් මහන්සියෙන් කට්ට කාලා යන්න වෙනවා. හැබැයි ඒ දේවල් යොමු වෙන්න ඒ හයිය ශක්තියත් ඔබට මේ කාලේ තියෙන නිසා ඔන්න උත්සාහ ගන්න. ව්‍යාපාර කරන තුලා ලග්න හිමි විශේෂ වශයෙන්ම ඒ ව්‍යාපාරේ ටික වෙනසක් කරන්න බලාපොරොත්තු වෙන නැත්නම් ඒ ව්‍යාපාරය කරන ගම අලුත් ව්‍යාපාරයක් කරන නැත්නම් නවමු පැත්තකට යොමු වෙන්න බලාපොරොත්තු වෙන කුමන හෝ තත්වයන් තුළ ඔන්න ඒ වෙනස ඇති කරන්න බලාපොරොත්තු වෙන මෙන්න මේ මාසයේ විශේෂයෙන්ම 17 18න් පස්සේ ඒ දේට යොමු වෙන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ ටිකක් එකපාර නැතත් ලේසියෙන් නැතත් හැබැයි කාලයත් එක්ක ඔබට හොඳ ස්ථාවරත්වය අදගත් තීරණය ගැන ගොඩාක් දුර සතුටු වෙන, ඒ කියන්නේ වැඩි වශයෙන් සතුටු වෙන කාල පරිච්ඡේදයක් ඉදිරියට යන නිසා මේ කාලේ ඔය තීන්දුව තීරණය ගන්නවා නම් ක්‍රියාත්මක වෙනවා නම් ඔබට ඉදිරි අතිශයම යහපත් කරගන්න හැකියාව පදිනවා. ව්‍යාපාර කරන තුලා ලග්න හිමියන්ට ලාභ අඩුවීම් ආදායම් අඩුවීම් ගැන ඔබ ඕනට වඩා හිතන්න එපා. මේ කාල සීමා තුළ ඒ වගේ තත්ත්ව තුළ ලාභ අඩු නම් පුළුවන් තරම් වෙළඳාම් වැඩි කරන්න ටිකක් මහන්සි වෙන්න. සැලසුමක් අවශ්‍ය නැහැ. හැමෝටම හැමදාම එකම විදිහේ හොඳ කාලේ ඉන්නේ නැහැ. එකම විදිහේ නරක කාලේ ඉන්නේ නැහැ. එහෙනම් මේ කාල සීමා තුළ පුංචි පසුබෑමක් තියෙනවා. හැබැයි ඒක අර පහුගිය එක දැන් මීට වසර දෙකකට විතර වසරකට දෙකකට කලින් තිබ්බ තරම් ප්‍රබල පසුබැඳීමක් නෙමෙයි. එහෙනම් මේ తాවකාලික කාලය තුළ බුද්ධියෙන් ඒ දෙයට මුහුණ දෙන්න තුලා ලග්න හිමි තරේ මතක තබා ගන්න. එතකොට මේ තත්ත්වයන් තුළ ලොකු වෙනසක් ඇති කරගන්න හැකියාව පාතිනවා. ඔන්න තවත් කාරණාවක් වෙනවා. විශේෂයෙන්ම ඔන්න ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තුෙන් හිටියනම් මේ කාල පරිච්ඡේදය තුළ ඔන්න ඔබගේ ඒ ඉලක්කයට ළඟා වෙන්න ඔබට හැකියාව පවතින කාල පරිච්ඡේද විශේෂයෙන් මේ මාසේ අවසාන භාගයේ අවසාන සතිය තුළ එහෙම ඒ තත්ත්වයන් වලට උත්සාහ කරන්න ඒ ඉලක්කය සාක්ෂාත් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ කාලයේ උත්සාහය තුළ හරි ඉක්මන් ගමනින් ඒ ඔබේ බලාපොරොත්තු යන්න පුළුවන්. ඒ කියන්නේ ඒක රැකියාවක් සඳහා වෙන්න පුළුවන් නැත්නම් අධ්‍යාපන කටයුතු සඳහා වෙන්න පුළුවන්. මොකද මේ කාලේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් කාරණා තුල කතා කරත් තුලා ලග්නෙට යහපත් කාලය. ඒ නිසා ඔන්න විදේශ විශ්වවිද්‍යාල ඇතුළේ ඉන්න ඒ විදේශ පාඨමාලා කරන්න ඒ වගේ දේවලට මේ කාලේ යහපත්. ඉතින් සැප්තැම්බර් මාසයේ අවසාන භාගයේදී සඳහා යොමු වෙනවා රැකී ආරක්ෂාවක් සඳහා වුණත් මේ කාලේ ලෑස්ති වෙන්න. මොකද ඉදිරි මාස දෙක තුල ඔබට ඒ සිහිනේ සැබෑ කරගන්න හැකියාව පාතන වගේම ඉක්මන් දියුණුවක් අත්කරගන්න මේ විදේශ රැකියාව තුළ හෝ වේවා නැත්නම් මේ අනිත් පැත්තකින් ව්‍යාපාර සඳහා විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන තුරා ලග්න හිමියන් කෙටි ගමන් බිමන් තුළ ඒකත් සාර්ථක වෙන්න පුළුවන් කාලයක්. මොකද මේ කාලේ ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්න පටන් ගන්න ඒ දේ ප්‍රතිඵල ඔබට ඔක්තෝබර් නොවැම්බර් මාසෙදී ලැබෙනවා. ඒ නිසා ඔන්න විදේශ සම්බන්ධතාව තුළ මොකක් හෝ
ඩොලර් රපයන නැත විදේශ මුදල් ඔපයන ැක ලංකාව ද රැකියාවක් කන කෙනන පුළුව නැත ලංකාව ව්‍යාරක් කන කෙන පුළන් YouTube චනල් කරන ය ඕනෑම දෙයක් තුළ විදේශ මුදල් ඉනීම විදේශ විනිම පෙීම මනති අන්න ඒ තත්ත්වයන් තුළ යහපත් කාලයක් මේ මාසේ කැන සැත්තැම්බර් මාසේ විසිවෙන්දැන් පස්සයෝගේ ඉදිරියට පවතිනවා එතෙක් ඒ දෙවල් එතරම් සාර්ථක නොවෙන්න පුළුව ඒ එතෙක් ඉවසීමෙන් කටතු කල එන් පසුවේ සඳහා ක්‍රියාත්මගෙන උත්සාහ කරන්න හැකිය පාතිනවා මේ කියපු සියලු කාරණාව විදෙස්කතලනටත් වලංගුයි මුලයි දම කියපු දේවල් මුොදම බෙංවෙන් වශයෙන් ලංකාව නර විදෙස්කතව ඉන්නට කියන්න මේ ලෝක කොහහිටිය හැමෝටම් බලපාන ආකාරට කියන්නේ ඒසාර විදෙස්කතලන විශේෂම සැලකමත් වෙන්ද අරකට වැඩ කරන්නගේ එක් සහයෝගෙන් වැඩ කරන්න තමන්ගේ හාම් පුතාලට යම්කිසි ආකාරකින් හොඳ සැලකිලිමත්ත කටතු කරන්න ඒ එකට නැතිලන්න තැන්ගල ඇතක සහයෝගෙන්ඉන්න ගොඩක් වග බලාගන්න මේ කාලසිමතුන මොකද මේ වෙලාඔබට ඕනෑම කෙනකින් අමන් කිවිකය තේහදන කෙනගෙන් පවා උදවවා අවශ්‍ය තැනත්තින උදවක් කෙන මුල්ලම උදවක් නොවෙන්න පුළුව නමුත් මේලාව ඔබට ඒ වරිනාකමදන පාරයන කෙනකින් හරි උදව්වක් අවශන තැනක් කෙන පොඩි වෙනසක් කරන්න ඒදේ තුළ ඔබ ගොඩාදුරට මානුෂික කටතු කරන්න මාංශික කටයුතුකරත් මේ මාස තුළ කැපිපෙන් සාර්ථකත්යක් ඇතිකර පුළන් ති නාත්මදවල් ගොඩා බැහර කරගෙන එතට පවල් ජත කුම ජවිත කනගත්තත් ඔබ මේ වෙලාවේ පවුලේ අයගේ අනිවාරෙන්ම අගේ කරන්න ඔවුන්ට යම්කිසි ආකාරයෙන් සැලකිව විදිහට ඔබගේ ආදරය කරුණ උන්න එක බිදාගන්න එකට වැඩ කරන්න පෙළමෙන මොකද මේ වෙලාවේ ඔබට යම්කිසි ආකාරය ආර්ථමය පසු බෑමක් එද්දී ඔබව යම්කිසි ආරක්ෂා කරන්න අර ඔබගේ සහකාරය සහකාරය විශේෂයෙන් දෙමවපියෝ ඒ වගේ ළඟම පවුලේ අය ගොඩාදුරට ඔබට උදව් කරන මේ කාලේ ඒකින් දම මේ කාලේ පසුබෑම ඔබට දැනෙන්නේ නැහැ නිසා ඒ අයට ඒ කරන උදව්වලට පුතග්ඥ වෙනවා වගේම ඔබත් හැකි දෙයක් ඕනෙනුවෙන් කරන්න හැමෝත් එකම සහයෙන් කටතු කරන්න පෞජිතුල වග බලාගන්න හැබැයි මේ සහෝදර සහෝදරියන් සම්බන්ධයෙන් ගැටලුකාරය තත්ත්වයක් ප්‍රබල අන්දමින් පෙන්නුම් කරන කාලයක් තුරලග්ඥයට ඔවුන් කරන යම්කිසි ආකාරයකින් දුරදිග නුසිතා කරන කටයුතු නිසා ඔබට යම්කිසි ආකාර හිත්‍රිදීම් යම්කිසි ආකාරයකින් පීඩනකාරීතත්වයන් ප්‍රශ්න ගැටලු ඇති නිටකට පද නොද සහෝදර සහෝදරිය කරන වැඩ තුළ නීතිමේ ගැටලු පැනගින් හේතු කාරණය දෙනවා ඒවගේ සෞඛ්‍යමේ ගැටලු ඇති නිටකට පදිනවා සමහරක්කාරයට ඔවුන් අනතුරුවලට බාධින නිටකට පදිනවා මේ කාල සීමා තුළ ටිකක් ප්‍රවේශමින් ඒ ගැන සහෝදර සහෝදරියන්ට සැලකීමත් දෙන ඔවුන් අපට ආවාද කරලා තියන්න මේ කාලේ හිතුවක්කාරී භාවය ඔවුන්ගේ වැඩි වෙන කාල පරිච්ඡේදය ඔවුන් දුරදිග නොසිතා කරන දේවල් තුළ ඔබට මනසර පීඩාකාර දේවල් වගේම කරදර වෙන්න දේවල් සිද්ධ වෙන ඉඩකට පාදිනවා එනිසා ඒ පැත්තෙන් ටිකක් සැලකිලිමත් කටයුතු කරන්න යනවා වගේම තමන්ට දරුවෝ දැරියෝ ඉන්නවා නම් දරු දැරියන් සම්බන්ධ කාරණාත් ඔය වගේම එලෙසම බලපානවා දරු දැරියන් අසනීප වෙන්න හේතු කාරණා දෙනවා දරු දැරියන් අනවශ්‍ය හිතමිතුරුකම් පවත්වන නරක අයත් එක්ක අසුරුකම් කරලා ගැටලු ඇති කරගන්න නිතර නිතර විනය පාසලේ වුණත් විනය නීති රීති කඩ කරලා ඔය පාසලේ යම්කිසි ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න හේතු කාරණා වෙන අනවශ්‍ය දේවල්ට ඇබ්බැහි වෙන්න හේතු කාරණා එදෙන නිසා පොඩ්ඩක් දරුවෝ ගැන මේක මේ මාසයේ විශේෂයෙන් සැප්තැම්බර් මුල් සති තුන කාල පරිච්ඡේදය තුළ ගොඩක් සැලකිලිමත් කටයුතු කරන්න ඒ තත්ත්වයන් තුළ ඔබට එතකොට ඒ දේවල් ඔවුන්ගෙන හොයලා බලන්න ඔවුන්ගෙන නිතර හැගගෙන ඉන්න එතකොට ඒ දේවල් ගොඩක් දුර මගහරවා ගන්න පුළුවන් తాවකාලික තත්ත මේවා කොහෙත්ම කලබල වෙන්න එපා ඇයි මේ අඩුපාඩුකම් වැඩිපුර කියන්නේ වැරදි පැත්ත කියන්නේ අසුබ පැත්ත වැඩිපුර කියන්නේ ඒ දේවල් අපි කලින් දැනගත්තොත් අපිට ඒ දේවල් වළක්වා ගන්න පුළුවන් සුබ දේවල් දැනගත්තත් නැත්ත් එකයි වෙනවනම් සුබන යහපත් එහෙනම් අසුබ දේවල් අපි කලින් දැනගෙන එක වෙනස් කරගත්තොත් අපිට ඒකත් සුබ කරගත්තොත් මේ සැප්තැම්බර් මාසෙම සුබ කරගන්න පුළුවන් ඒ නිසා තුලාලගේ මේ කොහෙත්ම මේ පුංචි පුංචි පසුබෑම අසුබ කර දේවල් වලට බය වෙන්න එපා 100ට 70ක් 80ම යහපත් පැත්ත තියෙන්නේ හැබැයි අපි හදන්නේ අර 120ත් යහපත් කරගන්න ඒ නිසා ඒ සම්බන්ධයෙන් කටයුතු කරද්දි ගොඩක් කල්පනාකාරීව කටයුතු කරන මේ මාසය තුළ ඉවසීමෙන් කටයුතු කරන්න වගේම කරුණාවන්තව දහමට පොද ලැබිය කටයුතු කරන වගේ බලාගෙන මොකද මේ කාල සීමා තුළ දහමට තියෙන ලැබිභාවයත් තුලාලග්නිමියගේ අඩු වෙන කාල පරිච්ඡේදයක් යම්කිසි ආකාරයකින් ඒ දේවල් ප්‍රතික්ෂේප කරන්න පෙළඹෙන කාල පරිච්ඡේදයක් ඒ දේ කරන්න එපා මොකද දහම කියන දේ වැදගත්කම තියෙන්නේ ඔබේ මනසේ යම්කිසි ආකාරයෙන් ඒකාග්‍රතාවය පවත්වා ගන්න වැඩි වශයෙන්ම බලපානවා ඒක නිසා දහමත් එක්ක දහමට ලැබිව යහපදස කටයුතු කරොත් ඔබට මේ කාල සීමා තුළ දෙන ගැටලුකාරී තත්ත්වයන් සුළු ගැටලුකාරී තත්ත්වයන් නැති කරගන්න හැකියාව පවතිනවා මේ කාල පරිච්ඡේදවල ඔය ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා තුළින් ටිකක් ප්‍රවේශම් වී යුතුම කාල පරිච්ඡේදයක් මේකද මේ කාල සීමා තුළ ඔබට මේ ගමන් බිමන් වුණත් මේ කාලේ වැඩි අනිත් අයගේ වැඩවලට වැඩිපුර දුර ගමන් බිමන් යන්න පවා යදෙනවා අන්න ඒ තැන් තුළදී අර යම්කිසි ආකාරයකින් වැරදි සම්බන්ධතා ගොඩනගෙන කාල පරිච්ඡේදය ඒවා හේතු කොටගෙන අර ඔබ අවිවාහකණන් යම්කිසි ආකාරය ඔබේ චරිතයට හානි කර දේවල් විවාහය විවාහකන විවාහයට ගැටලුකාරී තත්ත්ව නැති කරන්න හේතු කාරණා යදෙනවා ඒ නිසා මේ කාල පරිච්ඡේද තුළ පොඩ්ඩක් ප්‍රවේශංකාරී වෙන්න බැඳීම් කියන කාරණා තුළ තුලාලග්න හිමියෝ නැත්තම් ඇත්තටම අර පසුතැවිලි වෙන්න තත්ත්වයකට
ජීවිතේ ගැටලු මතුවෙන ඉඩකට පවතින නිසා ඔබ වාසනාවන්තයි. ඔබ කල්තියා මේ දේ දැනගත්තා. මොකද මේ තුලාලග්න හිමියෝ ලෝකේ ගත්තොත් බිලියන ගාණක් හිටියත් මේ ඉතා ඒ අතින් ගත්තාම උපරිම ලක්ෂයක් දෙකක් නේ මේ වැඩසටහන අහන්නේ. ඒ උපරිමනේ. එතකොට ඒ බිලියන ගාණක් ඇතුලේ ඔබ වාසනාවන්තයි මේ වෙන්න දින දේ කලින් ඇහුණා. එහෙනම් ඒ දේවල් වළක්වා ගන්න පුළුවන් තරම් මේ කාලේ ඒ දේවල් මේ මගහැරලා ඉන්න වග බලා ගන්න තුලාලග්න හිමි ඔබ. අධ්‍යාපනික කටයුතු ගැන කතා කරොත් තුලාලග්න හිමියන්ගේ අධ්‍යාපනික ප්‍රතිකඩ ගැන කතා කරොත් විශේෂයෙන් අධ්‍යාපනික වශයෙන් ඔබට සාර්ථකත්වයක් ලැබෙන මාසයක්. එහෙනම් ඔය බලන්න අර වගේ එක පැත්තකින් අසුබ වෙද්දි ඔන්න අධ්‍යාපනික වශයෙන් යහපත් තත්ත්වයක්. මේ කාලේ විභාගවලට මුහුණ දීලා සම්මුඛ පරීක්ෂා මුහුණ දීලා ඒ තරඟවලට මුහුණ දීලා ඒ දේවල් තුළ විශේෂ ජයග්‍රහණාත් කරගන්න කැපිපෙන ජයග්‍රහණාත් කරගන්න හැකියාව ලැබෙන වගේම අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න ඒ දේවල් තුළ ශිෂ්‍යත්ව ලැබෙන කාල පරිච්ඡේදයක්. ඒකයි මම කියන්නේ මුලින්ම අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගත වෙන බලාපොරොත්තු තියන ඔන්න ඒ බලාපොරොත්තු සිද්ධ කරගන්න ඔන්න විදේශ විශ්වවිද්‍යාල, ලංකාදෙන විශ්වවිද්‍යාල, පුද්ගලික විශ්වවිද්‍යාල ඔය හැමෝටම හැම ඒවටම ඔබට කුමන හෝ ආකාරයකින් සම්බන්ධ වෙන්න මේ කාලේ ඒ දේවල් තුළ යම්කිසි ආකාරයක ඔබගේ ඒ විභාගවල තරඟ විභාග තුළ ජයග්‍රහණත් කරගන්න හැකියාව ලැබෙනවා. වගේම යම්කිසි ආකාරයකින් ඔන්න අධ්‍යාපනික වශයෙන් ගෞරව නාම බලාපොරොත්තු වෙනවා. දැන් මේ ගෞරව නාම සල්ලි දීලත් ගන්නවා. ආචාර උපාධිය කියවම සල්ලි දීලත් ගන්න. අවුරුදු ගානක් අවුරුදු 7-8ක් අපි මහන්සිලා ඉගෙන ගත්ත ආචාර උපාධිය වගේම දැන් එහෙම ඒවත් තියෙනවා. නමුත් ඒ දේවල් වටිනාකම වෙනස්නේ. එහෙනම් මේ ආචාර උපාධිය වගේ ඉන්නේ යම්කිසි ආකාරයෙන් අධ්‍යාපනික වශයෙන් ඔබ තුළ උගත්කම තුළ ගන්න ගෞරව නාම නම්බුලාම ලැබෙන කාල පරිච්ඡේදයක් එන ඔන ගෞරව උපාධි කරන්න මේ කාල සීමා තුළ ආචාර උපාධි කරන්න බලාපොරොත්තු වෙන ඒ දේවල් යොමු වෙන්න ඒ දේවල් තුළ ඔබට ඔබේ ඉලක්කය සාක්ෂාත් කරගන්නා වගේම යම්කිසි ආකාරයෙන් කැපිපෙන සමාජයේ කැපිපෙන චරිතයක් වෙන්න පිළිගන්න චරිතයක් වෙන්න ගෞරවණීය චරිතයක් වෙන්න ඒ දේ ඔබට හේතු කාරණා ඒ දේ ඒ පැත්තට සම්බන්ධයි විශේෂයෙන්ම උත්සාහ දරන්න මේ පැත්තෙන්. ඒ වගේම පාසල් අධ්‍යාපන අධරණයටත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෘත්ති අධ්‍යාපන අධරණයටත් මේ කාලේ යහපත් මේ තාක්ෂණයේ පැත්තගෙන ගන්න ගොඩාක් යහපත් කාල පරිච්ඡේදක ඒ තේ වතුල ඔබගේ දැනුම වගේම ප්‍රායෝගික දැනුම වර්ධනය වෙනවා වගේම ඔබට යම්කිසි ආකාරයේ ඔබේ දක්ෂතාවය දැකලා ඔබ ඔය ටිකක් යම්කිසි ආකාරයකින් ප්‍රසිද්ධ ආයතන වලින් නැත්නම් යම්කිසි ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් ඇගීමට ලක් වෙන්න ඔවුන්ගෙන් ශිෂ්‍යත්ව රැකියාවල් රැකියාවස්ථා යම්කිසි ආකාරයෙන් ඔබට ලැබෙන්න ඒ සම්මාන ලැබෙන්න මේ කාලේ හේතු කාරණා දෙකක්. කලාව සම්බන්ධයටත් එහෙමයි. ඔන්න අලුත් අලුත් කලා නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවනම් ඔන්න උත්සාහ කරන්න මේ මාසේ 18-19 කියන්නේ 20 වෙනිදාන් පස්සේ වගේ ඒ දේවල්ට යොමු වෙන්න ඒ දේවල් තුළ ඒ කාලේ කරන නිර්මාණ තුළ ඉතා ප්‍රබල ප්‍රසිද්ධිය ජනප්‍රියත්වයක් උරුම කරගෙන තුලාලග්න හිමි ඔබට හැකියාව පතනවා. ඒ කියන්නේ කලාව සම්බන්ධ නිර්මාණ ඒ වගේම රංගනය දායක ඉන්න අය නම් රංගනයේ පැත්තට නිර්මාණ කටයුතු සඳහා එහෙමයි සංගීතයේ නැටුම් කාව්‍යකරණය යම්කිසි ආකාරයකින් ලේඛන කලා ඔය කුමන හෝ තත්ත්වයන් තුළ කලාවට සම්බන්ධ එකින් එකින් නොකී සියලු කලාවන් සම්බන්ධ තුලාලග්න හිමියන්ට මේ මාසේ 20 වෙනිදාන් පස්සේ අතිශයින්ම යහපත්කාරී තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ සෞඛ්‍ය කාරණා ගැන කතා කරොත් මේ කාලේ සෞඛ්‍ය ගැන ගොඩාක් සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන්ම තුලාලග්න කාන්තාව මේ කාල සීමා තුළ ඔබ යම්කිසි ආකාරයෙන් දරුවන් පිළිසෙදගෙන නම් ගර්භණී මවක් නම් මේ කාල සීමා තුළ දරුවෝ ගැප්‍රිය ප්‍රවේශම් කරගන්න වග බලා ගන්න. මොකද හේතුව පොඩි පොඩි ගැටලු කාර්ය තත්ත්වයන් ඒ තුළ ඇති වෙනද යටිබඩ පහත වඩා සුස ගැටලු ඇති වෙන හේතු කාරණා යදෙනවා. බය කරන්න නෙමෙයි කියන්නේ. මේ වගේ වෙලාවක ඔබ බය වෙන්න නෙමෙයි. ඒ දේවල් තුළ සැලකිලිමත් වෙන පොඩ්ඩක් වෛද්‍ය උපදෙස් මත ඒ දේවල් ටිකක් බලලා ඒ දේවල් තුළ ගැටලුවක් තියෙනවා ඒවට ඒ තියෙන යම්කිසි ප්‍රතිකාර ඒ කියන දේවල් තුළ ඔබ ප්‍රතිකර්ම යොදා ගන්න උත්සාහ කරන්ද එතරේ ගැටලු මිදෙන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය ගර්භණී නොවන කාන්තාව උනත් මේ කාල සීමා තුළ ගර්භාෂයේ ආශ්‍රිතව ගැටලුකාරී තත්ත්වයන් ඒ වගේම යම්කිසි ලිංගික ඉන්ද්‍රියන් ආශ්‍රිතව ගැටලුකාරී තත්ත්වයන් ඔය යෝනි මාර්ගය සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන තත්ත්වයක් පෙන්වන කරන අර මාසික ඔසප් චක්‍රය තුළ ගැටලුකාරී තත්ත්වයන් තුලාලග්නි කාන්තාර ඇති වෙනවා. වගේම තුලාලග්නි පුරුෂයන් විශේෂයෙන්ම අක්මාව සම්බන්ධයෙන් කාරණා ගැන බග්ගොඩ සම්බන්ධ කාරණා ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න විශේෂයෙන්ම ඔය මත්පැන් භාවිතා කරන අය ටිකක් ප්‍රවේශම් වෙන මේ කාලේ ඔය සිරෝසිස් තත්ත්වයන් ෆැටිලිව තත්ත්වයන් වගේ ඇති වෙන ඊටකට පවතින අය නිසා පොඩ්ඩක් ඒ ගැන සම්බන්ධ කටයුතු කරන්න යන උත්සාහ ගන්න. විශේෂයෙන් මේ ශරීරය තුළ යම්කිසි ඔය දද කුෂ්ඨ වගේ රෝගී තත්ත්වයන් ඇති වෙන්න යම්කිසි නිතර නිතර ඇලර්ජි තත්ත්වයන් ඇති වෙන්න ඒ වගේ තත්ත්වයන් ඇති වෙන්න ආහාර විෂ වෙන්න තත්ත්වයන් ඇති වෙන්න හේතු කාරණා යදෙනවා. ඒක රෝගයක මූලික ලක්ෂණයක් නිසාම ඒ දේවල් අද ඇති වුණා අනේ ඔක යම් කිසි ආකාර පිළිටනයක් බිව්වම ඔක හරියනවා. එහෙම හිතලා ගොඩ බේතක් කරලා ඉන්න නෙමෙයි උත්සාහ කරන්නේ. මොකද ඒක එළියට එන්නේ ඊට වඩා බරපතල රෝගයක් ඇතුලේ තියෙන නිසා. ඒක විශේෂයෙන්ම අක්මාව සම්බන්ධ ගැටලු කාර්ය තත්ත්වයන් තියෙන නිසා. ඒ නිසා ඒ ගැන හොයලා බලලා ඒ වගේ තත්ත්වයන් අනිවාර්යයෙන්ම ප්‍රතිකාර ගන්න. මොකද ඔය ඇලර්ජි වෙනවා කියන එක අපි ලේසියෙන් දරුවාට ඒක
ඉතාමත්ම භයානක තත්ත්වය. ඒක සමහරක් වෙලාවට හෘද රෝගයකට පවා වෙනස් වෙන ඉඩකට පත් වෙන නිසා ඒ ගැන හොයලා බලලා ඒක නිවැරදි ලෙස ප්‍රතිකාරම ප්‍රතිකාර ගන්න වෛද්‍ය උපදෙස් මතම ගන්න ගොඩ බෙහෙත් කරන්න එපා ඒවට කරගන්න උත්සාහ කරන්න. එතකොට මේ තත්ත්වයන් ගොඩක් දුරට වළක්වා ගන්න පුළුවන්. ඒ තුලා ලග්නේ මේ චොට්ටක් පොංචි පොංචි පසුබෑම් ගැන මේ මාසේ කියවුණා. ඉතින් ඒ ගැන ලොකෝට ගැටලුවක් ඇති කරන්න පුළුවන්. මම කිව්වා මේ තාවකාලික තත්ත්ව විශේෂයෙන් මුල් සති තුන ටිකක් ප්‍රවේශංකාරීව කටයුතු කරන්න කියලා. එඳා පුළුවන් තරම් ඔය අනවශ්‍ය වේදන් ටික පාලනය කරගන්න මේ මුල් සති තුන තුළ උත්සාහ කරන්න. ටිකක් ණය වෙන්න හිතන ණය වෙන්න හේතු කාරණා ඒදී පුළුවන් තරම් ඒ වලින් වැළකී ඉඳලා පරිමිතනක් ආවොත් ණය වලට කමක් නැහැ. හැබැයි අවශ්‍ය ප්‍රමාණය පමණයි. තව පුංචි කාරණාවක් කියන්නට ඒක අමතක වුණා. අනිවාර්යෙන්ම මතක තබා ගන්න මේ කාල සීම තුළ මේ සැප්තැම්බර් මාස තුළ ඉඩම් විකුණන්න යාන වාහන විකුණන්න නැත්නම් ඔබ සතු වටිනාකම් දේවල් විකුණන්න නම් යන්න එපා. ඒ දේවල් තුළ ඔබට අලාභ වැඩි වෙන කාලයක්. ඒ නිසා ඒක මුලින්ම කියන්න තිබිච්ච දාක ඇත්තටම මගේ හැරුණා. ඒක හොඳට මතක තියාගන්න. එහෙම බලාපොරොත්තු වෙන මාසයක් ඉවසන්න. විශේෂයෙන්ම නොවැම්බර් මාසේ 15 දක්වා පොඩ ඉවසීමෙන් ඉන්න. මොකද ඒ ගනුදෙනු තුළ ඔබට වාසියක් නෙමෙයි තියෙන්නේ. ඒ අඩුම තරමේ අර බලාපොරොත්තු වෙන දේවත් නෙමෙයි අලාභ වීම ඉඩකට පවතින නිසා මේ කාලේ ඉඩම් වාහන යන්ත්‍ර සූත්‍ර වටනා ගැන දේවල් විකුණන්න පෙළඹෙන්න එපා. කොහෙත්ම කලබල විය යුතු නැහැ ඔය දේවල්. මේ දේවල් තුළ මේ වීඩියෝ අවසන් කරලා පිළියම් පිළියෙත් නිවැරදි ආකාරයෙන් කරලා ඔබට ඔය කියන අසුභකාරී දේවල් තුළ 30% විතර පොඩි අසුභකාරී තත්ත්වයන් තියෙන්නේ. ඒ දේවල් මැඩපවත්වාගෙන ජීවිතේ ජයගන්න හැකියාව පවත්වනවා මේ කාල සීමා තුළ. ඔය කියන කිසිම ඍණාත්මක දෙයක් මනසට උනට ආරූඪ කරන්න එපා. ඒ දේ තුළ අදිෂ්ඨානය ඇති කරගන්න. අදිෂ්ඨානය ඔබට මේ කාල සීමා තුළ ඔබ ජයග්‍රහණය කරගෙන යනවා. අදිෂ්ඨානය තුළ සැලසුම් කරන්න. සැලසුමෙන් පස්සේ ක්‍රියාත්මක. සමහරු කරන්නේ අදිෂ්ඨානය ඇති කරගෙන එකපාර ක්‍රියාත්මක වෙනවා. අන්න තුලා ලග්නෙම මේ කාල දින ගැටලුව ඒක. එහෙම කරන්න එපා. අධිෂ්ඨානය තුළ සැලසුමක් ඉස්සලා ඇති කරන්න. සැලසුම තුළ ක්‍රියාත්මක වෙන නිවැරදි සැලසුම තුළ ක්‍රියාත්මක වීම තුළ තුලා ලග්නෙඹියන්ට මේ සැප්තැම්බර් මාසය ඉතාමත්ම වාසනාවන්ත සුභම සුභ මාසයක් කරගන්න පුළුවන්. ඒ සඳහා පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයෙන් දෙනවා. ඒවා තමන්ට හැකියාව ලැබෙන ආකාරයෙන් කරලා ජීවිතය ජය ගන්න. කොහෙත්ම කලබල විය යුතු නැහැ. ඉදිරියේ යහපත් කාලයක් එනවා. එතෙක් ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කරන්න ඔබ අනිවාර්යයෙන්ම දිනනවා දිනනවාමයි. ඉතින් එහෙනම් අපි යොමු වෙමු මේ වැඩසටහනේ ඉතා සුවිශේෂීවම පැත්තට. මොකද්ද මේ මාසය තුළ තියෙන අසුභකාරී දෙයක් ඇත්න ඒ අසුභකාරී දේ සුභ කරගන්න විදිහ. මේ මාසයේ සිරසිය සුභ කරගන්න කරන පිළියම් පිළිවෙත් මොනවාද කියලා. ඉතින් විශේෂ වශයෙන්ම මේ පිළියම් පිළිවෙත් කරද්දී මේ ඔබට හැකි පමණින් ඔබ කරන්න ඔස්සන සමහරකට විදේශගතලා ඉන්නට මේ කියන සමහර දේවල් කරන්න බෑ. පන්සල් වලට යන තමන්ගේ ආගම ස්ථාන වලට යන්න නැත්නම් ඔය කියන සමහර පිළිවෙත් කරන්න ඔබට අපහසුයි. නමුත් තමන්ට හැකි පරිදි ඔබ දේ කරන්න. විශේෂයෙන්ම මේ දැන් ඔය බෝධි පූජා තියන නැත්නම් ඔය කටයුතු කරන්න ගියද්දි ඔබට පන්සලට යන්න බෑ. කමන්නේ ඔබ ඉන්න කාමරේ හරි කමන්නේ ඔබ ඒක භාවනාවක් ඇතුළේ බෝධියක් ගාව ඉන්න කියලා තියාගන්න. මේ උදාහරණයක් කියන්නේ ඔබ ඒ දේ කරන්න. එතකොට විදේශගතලා ඉන්න කලබල වෙන්න එපා. මට මේවා කරන්න බෑ කියන එක නෑ. භාවනාවතොල ඉතා විශේෂ දෙයක් කරන්න පුළුවන්. හිත තමයි අපිට තියෙන ශක්තිමත්ම දේ. හිත ශක්තිමත් කරගත්තොත් හිත තුළ ඔබේ සිතවිල්ල තුළ කරන්න බැරි දෙයක් නෑ. අන්න ඒක නිසා ඒ තැනට හිතගෙන ඉච්චොත් ඔබට ඔය ඕනෑම කාරණාත්වල ඕනම අසුභ දෙයක් තුළ ජීවිතය දිනන්න පුළුවන්. කොච්චර නරක කාලයක් ඉවත් ජීවිතේ උපරිමයෙන්ම දිනන්න පුළුවන්. ඒ නිසා අනං අපි කතා කරමු මොනවද මේ පිළියම් පිළියොත් මේ මාසෙට අදාළව කරන්න කියන්නේ. විශේෂයෙන්ම සැප්තැම්බර් මාසේ 3 වෙනිදා දවස් සංඝහරුව දවසක් නෙමෙයි. මේ 3 වෙනිදා දවසේ ඔබට බෝධි පූජාවක් පවත්වන්න පුළුවන්. අනිත් විශේෂිතම කාරණාව කියන්නේ මේ බෞද්ධනෝ අන්‍යාගමික අය එදාට තමන්ගේ ආගම දහමකට කටයුතු කරත් ගැටලුවක් නැහැ. ඒට වෙලාවට ඔබගේ ආගමේ අනුව කටයුතු දැන් කතෝලික අය ශුද්ධෝ පෑපතන හින්දු අය එහෙම පූජාවක් තියන්න එහෙම නැත්නම් ඉස්ලාම් අය තමන්ගේ ඒ ආගමට අනුව කටයුතු කරන්න ඒ කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේක හොඳට මතක තියාගන්න මේ බෝධි පූජාව කියන එක බෞද්ධයින්ට විතරක් අයිති වෙච්ච ක්‍රමයක් නෙමෙයි. මේක මේ බෝධි පූජාව කියන රජන්ට බෝධිය කියන එක සම්බන්ධ වීමත් එක්කනේ මේ කියන දේ තුළ මේ බෞද්ධ අයට වෙන්නේ. නමුත් මේ දේ තුළ තියෙන ඉතාමත්ම ගැඹුරු භාවනාවක්. ඒක නිසා වෙනත් ආගමක කෙනෙක් වුණත් කමන්නේ ඔබට කරන්න හැකි නම් ඔබ බෝධි පූජාව කළත් ගැටලුවක් නැහැ. හැබැයි එහෙම අකමැති නම් ඒ දවසට තමන්ගේ ආගම දහම රණුව කටයුතු කරන්න. විශේෂයෙන්ම විෂ්ණු දෙවියන්ට, ශිව දෙවියන්ට, පාර්වතී මෑණියන්ට පුද පූජා පවත්වන්න බාරහාර වෙන්න පුළුවන්. ඒ වගේම කතෝලික අයට, දේව මෑණියන්ට, ඒ වගේම ශුද්ධෝ ජුසීමුතුමන්ට, මහා සන්තියගමතුමන්ට පූජාවල් නුවාන පවත්වන්න බාරහාර වෙනවනම් ඒ කාලේ යහපත්. මෙහෙමයි 3 වෙනිදා බැරුව ගියොත් ඔබ වෙනත් දවසක් හොදාගත්තර කිසි ගැටලුවක් නැහැ. හැකිනම් 3 වෙනිදා කරන එක හොඳයි. හැබැයි 2 වෙනිදා නොවන දවසක් වෙනවා. දැන් ඔය 1 දවසක් එපා කියන එක සමහරුට ප්‍රශ්න වෙලා තියෙනවා. සමහරු කියනවා මේක අසුභ දිනයද? නැහැ. එදා අමාවක පෝය දිනින්ද එපා කියන. නැතුව වෙන කිසිම ගැටලුවක් ඒ දවසේ අසුභභාවයක් නැහැ. ඒක මට කලින් කියන්න බැරුව ගොඩ දෙනෙක් ඔක ප්‍රශ්නයක් කරගෙන ප්‍රශ්න කරන්න කරලා තිබ්බා. අන්න දැනගන්න එදාට කිසිම අසුභත්වයක් නෙමෙයි. මාස පෝය දිනේ හිඳයි ඒ දවස යොදා ගන්න එපා කියන එක අදහස් කරේ. ඉතින් 3 වෙනිදා හැකිනම්
හොඳයි නැත්තන් දෙවෙනිද නොවන ඕනෑම දවසක මේ දේ කරන්න. විශේෂ වශයෙන්ම මේ බෝධි පූජාව සඳහා ඔබ පාට පාට මල් කියන්නේ විචිත්‍ර වර්ණ මල් යොදා ගන්නවා නම් වඩා හොඳයි. ඒකට විශේෂ වශයෙන්ම රතු, නිල්, සුදු, කහ කියන වර්ණ අනිවාර්යයෙන්ම යොදා ගන්න උත්සාහ කරන්න. පුළුවන් අර අපි හැමදාම කියන බෝධි පූජාව පවත්වලා ඒ බෝධි පූජාව කරන්න යද්දි අර විශේෂයෙන්ම අරන් යන්න ඕන කාරණාව තමයි අ තුන් වරක් පිරිසිදු රෙදි කඩකින් පෙරාගත් පැන් යම් ප්‍රමාණයක්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් බෝධිය නාවන කල තුනකට වගේ ප්‍රමාණවත් වෙන ආකාරයට තුන් වරක් පෙරාගෙන එතනට ගිහිල්ලා පෙරාගත්තත් කමන්නේ බෝධිය ආසන්නයට, නැත්තම් ඔබ ගෙදරින් එක කරන් ගියත් කමන්නේ. යද්දි අර කියපු වර විචිත්‍ර වර්ණ මල් සාමාන්‍ය අරගෙන සුවඳ ද්‍රව්‍ය ටික, ඒ වගේම අර ජලයේ ප්‍රමාණය අරගෙන, ඒ වගේම අර හැමදාම අරගෙන දිග නූල් කඩක් කියන එකට අධික කියන්නේ සෑහෙන දිග වෙන්න ඕන කියන දා නූල් 5ක් වගේ අරගෙන හොඳයි. ඒ වගේම මම ඖෂධ කීපයක් යන්න හැකිනම් ඖෂධ පූජාවත් යන්න. මේ විශේෂයෙන් මේ අසනීපය, ඒ අසනීපලා ඉන්න අය නිරෝගී භාවය පතා මේ දේවල් කරනවා නම් විශේෂයෙන් මරා යන්න මේ මල් වලට එකතු කරගන්න ඉද්ද මල් ටිකුයි සමන් මල්, සමන් පිච්ච මල් තියෙන. හැබැයි මේ 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 පොඩි ප්‍රමාණයක් මේ ඖෂධ පූජා සඳහා තියාගන්න ඕන. එහෙනම් ඉද්ද මල්, සමන් මල්, සුවඳ කොට්ටා, කරද මුඟු, කොකුම් පොතු. ඔන්න ඔය කියන ඖෂධ වර්ග ටික අරගෙන යන්න ඖෂධ පූජාව සඳහා. ඒ වගේම හැකිනම් සාමාන්‍යයෙන් ඔබ පහන් දැල්ලද්දි ඒකට සම්පූර්ණයෙන් දාන නෙමෙයි, හැකිනම් සම්පූර්ණයෙන් කරන්න, නැත්තම් ඒ දැල්ලන පහන් වලට එලෙඟි තෙල් ස්වල්පයක් එකතු කරගන්න පුළුවන් නම් වඩා යහපත්. ඒ වගේම ඖෂධ පූජාව සඳහා එලෙඟි තෙල් ස්වල්පයක් තබන්න. ඒ වගේම දැන් ඒ දවසේ ඒ වැඩ කරද්දී පුළුවන් නම් එදා නිර්මාංශන ඒ දවසේ මේ මේ මාංශ වැළඳීම තුළ මේ පාප කර්මය මේ ඉතා පවක් කියන එක නෙමෙයි මේක අදහස් කරන්නේ. අර මම හැමදාම කියන්නේ මේක ප්‍රතිපත්ති මේ කාර. දැන් මස් මාංශ කන කෙනෙක් අර දවසක් මස් මාංශ නොකා ඉඳීම තුළ යම්කිසි ප්‍රතිපත්ති මේ වශයෙන් ඔබ අර මම සරලව කියන මර්ධන ක්‍රියාවක් ඔබ තුළ සිදු වෙනවා. ආ ඒ තුළ අර ශක්තිමත් භාවයක් තියෙනවා. ඒකයි නැත්නම් නැතුව මේ මස් මාංශ කන අය පවුකාරයෝ මස් මාංශ නොකන අය පින්වන්තයෝ කියන එක නෙමෙයි කොහොමද අදහස් කරන්නේ. එදාට පුළුවන් නිර්මාංශ වෙන්න. අනිත් කාරණා තමයි ඔබට ඒ පන්සලකට හෝ ඒ ස්ථානකට යන්න අපහසු නම්, ඒ බෝධියක් ගාවට යන්න අපහසු නම් ඔබ නිවසින් නම් මේ දේ කරන්න කිසි ගැටලුවක් නැහැ. මම කිව්වේ ඔබ හිතන පතන දේ විතරයි වැදගත්. ඔබ ඒ ගෙදර ඉඳන් කරද්දී ඔබ හිතින් හිතාගත්තොත් මම ඉන්නේ ජයශ්‍රී මහා බෝධිය ගාව කියලා, නැත්නම් පන්සලේ බෝධිය ගාව කියලා, ඒ දේ තුළ භවනාව සිදු කරන හොඳටම ප්‍රමාණවත්. ඉතින් මේ කරන ආකාරය දෙදන් ඉදර පුළුවන් නිර්මාංශයලා හොඳින් පිරිසුදු වෙලා උදෑසන හෝ හවස ඒ ගැටලුවක් නැහැ ගිහිල්ලා, ඒ කියන්නේ බෝධිය ගාවට යන අය එතනට ගිහිල්ලා ඉස්සල්ලාම කරන්න ඕනේ ඒ බෝධිය සීමාව ආසන්නේ ඉතාමත් හොඳින් පිරිසිදු කරන එක. ඔබ ගෙදර කරන ඔබ කරන ස්ථානය හොඳ පිරිසිදුව තබා ගන්න එක. ඊට පස්සේ සාමාන්‍ය පරිද්දෙන් ඔබ මල්, පහන්, සුවඳ දුම් ඒ සියලු දේවල් ඒ ඒ නියමිත ස්ථානවල තබලා ඊට පස්සේ අර පිරිසිදුව පෙරාගත් ජලය පිරිසිදු කරගත්ත කලතුණකට දාලා ගෙදරින් යද්දි පිරිසිදු රෙදි කඩක් අරන් ගිහිල්ලා බෝධිය ගාව බිමින් ඒ රෙදි කඩ තියලා ඒ රෙදි කඩ උඩින් අන්න අර මුට්ටි තුන නැත්නම් කල තුන තියන්න. ඊට පස්සේ අර ඔබට මම නූලක් කරගෙන කිව්වොත් ඒ දිග නූල් පන්දු තුම්පටකට විතර අරගෙන අර කලේ කලවල් වල ඔබ කටවටේට ගැට ගන්න නූල්. ඒ කියන්නේ එකම නූල් කඩන්න නැතුව එකම නූල් එකකින් ගැට ගැව ඊට පස්සේ ඉතින් ආ එහෙම අනිත් එකට ගෙනච්චා ඊළඟ තුන්වෙනි එකට ගෙනච්චා. ඊට පස්සේ ඒ නූල දිගටම ඔබ ඒ පවුලේ සියලු දෙනාම යනවනම් ඒ සියලු දෙනාටම අතේ තබා ගන්න පුළුවන් නූල එක කොනක් වෙනකම් විතර. මේ ගෙදර පවුලේ හැමෝම වෙනුවෙන් වෙන වෙනම කරන්න අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ කල තුනක් ප්‍රමාණවත් ඔය ප්‍රශ්නත් අහන සමහර. හැබැයි තමන්ටම කියලා තනියම එකක් කරන්න ඕන නම් එහෙම වෙන වෙනම කරා කියලා ගැටලුවකුත් නැහැ. එහෙනම් අර නූල පවුලේ හැමෝම අතින් අල්ලගෙන ඉස්සල්ලාම පන්සිල් අරගෙන අර මල් පහන් පූජා කරන ගාතාවන් කියලා, ඒ සාමාන්‍ය පරිදි බෝධි පූජා කරන සියලු ගාතාවල් කියලා, අන්තිමට තුන් වතාව බැගින් ඔබ කියන්න ඕන දස දිසා පිරිත ජයපිරිත අභිසංවිධාන පිරිත. දසදිසා පිරිත ජයපිරිත අභිසංවිධාන පිරිත. මේක ඔබට අර කටපාඩම් මතක නැත්තම් මොකක් හරි බලන් කිව්වත් ගමන්නේ නැත්තම් එමේ ස්ථානට ගිහිල්ලා අර එහෙම උච්චාරණ කරපු එකක් ඔය ෆෝනේ හරි ගමන්නේ ප්ලේ කරන අනිත් අයට බාධාවක් නොවන විදිහට එතන ඉන්න ඔබ ඒ දේවල් කරන ඒ සමග ඔබ උච්චාරණය කරන කොලයක් බලාගෙන හරි කිසි ගැටලුවක් නැහැ. අන්න ඒ විදිහට කියලා. ඊට පස්සේ ඔබ මෛත්‍රී භාවනාව කරනවා. ඒ කියන්නේ ඉන් අනතුරේ නූල අල්ලගෙන ඔබ ප්‍රාර්ථනා කරන්න ඇස් දෙක වහගෙන ඉස්සලාම ඔබ මේ අවට තියෙන ඔය දැනෙන සුවඳවල් ගඳවල් ගැන හොඳ අවධානය යොමු කරන්න. ඔබ ටික වෙලාවක් ඉද්දි ඔබට ඒ දෙයට හුරු වෙනවා. ඒ වගේම අවට එන ශබ්ද ගැන ඔබ අවධානයින් ඔන්න ඔබ ටික වෙලාවක් යද්දි ඒකට හුරු වෙනවා. ඊට පස්සේ ඔබ හුස්ම ගන්න ඉහළට ගන්න එක
පහලට දාන ඕ ගැන අවධානය යොමු කරන්න. අන්න ටික වෙලාවක් යද්දී ඔබ තුළ යම්කිසි මානසික වශයෙන් හිස් බවක් දැනෙනවා. ඔබට අර ඉස්සල්ලාම මුලින්ම කරන මුලින්ම ඔබට තියෙන ප්‍රශ්න කරදර ගැටලු යහපත් දේවල් හිතලා ඉන්න ඉස්සල්. ඊට පස්සේ අර කියපු විදිහට අවට ශබ්දවලට අවට ගඳ සුවඳට අවධානය යොමු කරලා හුස්ම ගන්න දේට යොමු කරලා ටික වෙලාවක් යද්දී ඔබට අමුතු හිස් බවක් සැහැල්ලුවක් දැනෙනවා. අන්න ඒ වගේ වෙලාවට ඔබ හිතන්න සියලු සත්ත්ව දුක්කෙත්වා නිරෝගී වෙත්වා සූපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා කීප වතාවක් පුළුවන් නම් 21 වතාවක් විතර හිතින් ප්‍රාර්ථනා කරලා ඊට පස්සේ අර පැන් කලයේ බැගින් අරගෙන එක කලයක් අරන් ඉතිපිසෝ ගාතව කියමින් තුන් වරක් බෝධිය වට යන්න. ඊට පස්සේ බෝධිය නාවද්දි හැමදාම කියන වගේ වතුර කෝප්පයකට ඇති වෙන ප්‍රමාණය කල තුනෙන්ම වතුර පොඩ පොඩ ඉතුරු කරගන්න. ඒ කියන්නේ එක කලකින් කෝප්පයක් වගේ ඉතුරු කරගන්න. ඉතුරු කරගෙන ඊට පස්සේ අර හිස් කල අර කිරිපු අර ප්‍රතිකඩ උඩින්ම තියලා නැවත ඒ බෝධිය වටේ කල තුන බෝධිය නැවුවට පස්සේ ඉඳගෙන නැවත ඔබ ඇස් දෙක වාගෙන මෛත්‍රී භාවනාව කරන සියලු සත්ත්වයන් දුක්ෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා කීප වතාවක් ඔබට හැකි වෙලාවක් ඔබට හිත සැනසෙන ඕනෑම වෙලාවක් එතන ඉඳලා නැත්නම් ඔබ ඉන්න නිවසේ හරි ගමන්නේ දැන් නිවසේ කරද්දී බෝධිය වටේ වඩ කීපයක් යනව හැකියාවක් නැහැනේ ඔබට බෝධි නැහැනේ එහෙනම් ඔබ ඒ පැන් කලේ අතට අරගෙන ඔබ බෝධිය වටේ යනවා කියලා හිතාගන්නෙමි ඒ ඉතිපිසෝ ගාතාව කියමින් තුන් වරක් යන විදිහට නාල අර වැඩි වතුර ප්‍රමාණය කියන්නේ බෝධියට වක් කරන ප්‍රමාණය ගෙදර ළඟ තියෙන ගසකට හරි මල් පෝච්චියකට හරි කමන්නේ වක් කරන්න කිසි ගැටලුවක් නැහැ බැරිම නම් සිංක් එකට වක් කරුවත් ගැටලුවක් නැහැ ඒ දේ තුල තියෙන්නේ ඔබේ සිතුවිල්ල පමණයි ඉතින් ඔය දේවල් කරලා අර ඉතුරු වෙච්ච වතුර කෝප්ප තුන තියෙනවනේ දැන් ඒ මුනේ කල තුනි එහෙනම් ඔබ හිස් බෝතලයක් අරන් ගිලා වතුර අරන් ගිය බෝතල හරි කමන්නේ පැන් අරන් ගිය බෝතල හරි කමන්නේ ඒක පුරෝගෙන ගෙදර අරගෙන ගේන පැන් ඔබ හැමදාම මේ මාසේ හැමදාම උදෑසන අවදිච්ච ගාම කියන්නේ ඔබ පිරිසුදු වෙලා දත් මැදල මුණ හොදලා ඒක සීල කටයුතු කරලා ඒකෙන් පොඩ්ඩක් බොන්න. ඒ වගේම තව සල්පයක් අතට අරගෙන ඔබගේ මූණ පොඩ්ඩක් හොදා ගන්න. මේක ගෙදර හැමෝම කරන්න. ඒ කරන ඒ දේ තුළ ඔබගේ අර මාසය තුළ ඒ දිනය තුළ කරන කටයුතු සාර්ථක කරගෙන ඊට වගේම ඔබේ මානසික යම්කිසි ආකාරයකින් තියෙන ශක්තිමත් බව වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ලෙඩ රෝගවලින් සුවය ලැබෙනවා. අනිත් පැත්තෙන් මේ හැම දේ තුළම සියලුම කටයුතු සාර්ථකත්වය ජයග්‍රහණය තුළ ආර්ථික මේ වශයෙන් සාර්ථකත්වයක් අත් කරගන්න හැකිය. මේ හැම දේ තුළම තියෙන හිත තුළ ධනාත්මක භාවය ඇති කිරීම තුළ අර බලපාන ඍණාත්මක සියලු දේ ඉවත් වීම. මේකයි වැදගත් භාවයේ. ඒ නිසා හැකි හැමෝම මේ දේ කරන්න උත්සාහ කරන ඉතාමත්ම වැදගත් දෙයක් මේක. මම ඒකයි මේ ඔබට පැහැදිලිවම මේ අර පියවරෙන් පියවර ඉතාමත්ම සරල විදිහට කියලා කරන්න උත්සාහ කරන්නේ. මොකද මේ දේ නිවැරදිව කරගත හැකි නම් ඔබේ ජීවිතේ ප්‍රබල යහපත් පෙරලියක් ඇති කරගන්න ඔබට හැකියාවක් නම් ජීවිතේට ඔබේ මනසට ගත හැකි දේ අතිශයින් බොහොම. ඒ නිසා උත්සාහ කරන්න මේ විදිහට කරන්න. ඒ වගේම හැමදාම කියන දේ අනිවාර්යයෙන්ම උදෑසන අවදිච්චකම රාත්‍රි නිද්‍ර පෙර මෝර පිරිත සූර්ය පිරිත චන්ද පිරිත කන්ද පිරිත සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න සජ්ජානය කරන්න මේ සූ ටීවී තුළ නිවැරදි අතිශය නිවැරදි උච්චාරණ සහිතව ඒ පිරිත් රෙකෝඩ් කරලා දෙනවා. ඔබ උදේ නැගිටලා ඇඳේ ඉඳගෙනම ඒ පිරිත් ඔබේ හෙඩ්ෆෝන් එකක් ගන්න හරි කමන්නේ ඒ ශ්‍රවණය කරලා ඊට පස්සේ අන්තිමට මෛත්‍රී භාවනාව ටිකක් කරලා දවසේ වැඩ කරන්න. ඒ වගේම නිදා ගන්න පෙරත් ඒ විදිහම ශ්‍රවණය කරලා මෛත්‍රී භාවනා කරලා නිදා ගන්න. මේ විදිහට ඔබ ජීවිතයේ ඉදිරියට යන ඔබ හිතා ගන්න පෙර ඉදිරිය ඔබේ ධනාත්මක වායත්තේ. මේකට මේ මහා ලොකු දෙයක් නෙමෙයි මේවා මොනවාද කියලා හිතෙයි. නමුත් ඕක මාසයක් දෙකක් කරන් යන්නකෝ ඔබටම පැහැදිලි වෙවි වෙන දේ. හිතා ගන්න බැරි වෙවි ජීවිතේ. හිතා ගන්න බැරි තැන්වලදී ඔබට ජයග්‍රහණත්වයේදී අනතුරු වලින් මිදීම ලැබෙවි. ඔබට සමහර තැන්වලදී අර ජයග්‍රහණයක් කොහෙත්ම නැති තැනක වුණත් ජයග්‍රහණයක් අත් වෙයි. ඔබට සහායට ඕන තරම් කට්ටිය ඉඳිවි. හිතා ගන්න බැරි දේවල් වෙවි. ඒක මම කියලා දන්නේ නැහැ. ඔබ කරලා බලන්න. මොකද මේ කරලා ජීවිතේ දිනපු අය දැන් ඕන තරම් සාක්ෂි තියෙන වසර ගාන තිස්සේ ජීවිතේ නරකම කාල දශාවක් කියන්නේ මේක ඒ රාශියක වෙලා බැලුවොත් කියන්නේ මේ කාලේ ගොඩාක් පරිස්සම් කියන නරක කාලයක් කියලා. නමුත් මේ දේවල් කිරීම තුළ ජීවිතේ මෙතරම් යහපත් කාලයක් කවදාකවත් අවිල නැහැ කියන මේ අය ගෝණ තරම් ඉන්න. විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේද තුළ කටක ලග්න හිමියන්ට ඒ රාශියක වැඩියෙන්ම යන්නේ. ඒ වගේම කුම්භ ලග්නයේට ඒ වගේම මීන ලග්නයේට අන්න ඒ ලග්න හිමියෝ විශේෂ මකර ලග්නයට තියෙනවා. ඒ වගේම ඔබේ කේන්සරන් තුළ චන්ද්‍රය ඉන්න තැන් වල 90 ඒ රාශියක ගියත් මරන. ඔය කුමන නරක කාල දශා ගෙවුවත් මුන දසාවල් ගෙවුවත් ඔබට යහපතක් වෙනවා කියන එකට සාක්ෂි වුණ තරම් දැන්න. ගිහිලා පහුගිය වීඩියෝ වල කමෙන්ට් බලන ඔබට බලා ගන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් ඒ ආකාරයටම කරන්න උත්සාහ කරන්න. ඒ වගේම අර මම ඔබට කියනවා අර මාසේ ආරම්භක දවසේ උදෑසන සූර්ය උදා වෙන වෙලාව ඉස්සලාම හොයාගන්න. ඔබ කොයි රටේ හිටියත් ඔබ Google එකේ ගිහලා සන්රයිස් කියලා ටයිප් කරලා ඔබ ඉන්න රට නගරය සහ දැන් අපිට ඔබ මේ වැඩසටහන කරන්න මේ කියන පිළිවෙත කරන්නේ පළවෙනිදටනේ. ඒ කියන්නේ සැප්තැම්බර් පළවෙනිදා කියලා 2024 ටයිප් කරලා සර්ච් කරාම
ඔන්න සැත්තැම්බර් පළවෙනිදා ඔබ ලෝකෙ කොහෙ හිටියත් මොන නගරෙ හිටියත් සූර්යෝදාන වෙලා වෙනවා. හැබැයි බැරිගලත් මේ වැඩසටහන හරි සැත්තැම්බර් පළවෙනිදා පහුවෙලා නම් ඔබ ඊළඟ දවසේ ඔබට මේ වැඩසටහන ඊළඟ දවසේ මේ දේ පටන් ගන්න කිසි ගැටලුවක් නැහැ. සැත්තැම්බර් මාසේ මැදින්දෙන් හරි පටන් ගන්න. ඊට පස්සේ ඔක්තෝබර් ඉඳන් දිගටම පළවෙනිදා කරන් ගියත් ගැටලුවක් නැහැ. එහෙනම් ඒ දිනේට අදාළව සූර්යෝදා වෙන වෙලාව හොයාගන්න. මේක ඒක හොයාගෙන ඊට පැකට කලින් නැගිටලා ඉස්සලාම හොඳින් පිරිසිදු වෙන්න. නාන්න පුළුවන් නෑ නාන්න, අසනීප තියෙන නෑ නාන්න යන්න එපා. කොහොම හරි හොඳට පිරිසිදු වෙලා ඊට පස්සේ ඔබ ඔබගේ ආගම දහමට අනුව වතාවන් ටික. ඒ කියන්නේ අර මං කියෝ පිරිට් එක ඉස්සලාම ශ්‍රවණය කරන්න, සජ්ජායනය කරන්න. ඊට පස්සේ ඒ බුදු පහන් තියෙන කටයුතු කරලා තමන්ගේ ආගමට අනුව කටයුතු කරලා ඊට පස්සේ ඔබ මේ මාසේ මීපැණි මිශ්‍ර කිරිබතක් සකස් කර. මීපැණි පොඩ්ඩක් දැම්මම ඇති. මේ කිරිබත සකස් කරවලදී ඔබ කරන්න අවශ්‍ය නැහැ සුදුහර කැකුළු හරෙන්. ගෙදර වෙන කෙනෙක් ලවා හරි කමක් නැහැ. මීපැණි පොඩ්ඩක් මිශ්‍ර කරලා මේ කිරිබත් සකස් කරගෙන ඊට පස්සේ ඒ කිරිබත් ටික ආහාරයට අරගෙන ඔබ මේසයක් ගාව වාඩි වෙලා ඔබ ලියන්න මේ මාසේ ඔබට යන වියදම්. ඒ කියන්නේ ඔබ ගිය මාසේ වියදම් එක සංසන්දනය කරලා බැලුවාගෙන ඔබට ආහාර සඳහා මෙපමණයි, ගමනාගමන මෙපමණයි, අධ්‍යාපනය, සෞඛ්‍ය මේ හැමදේම මාසේ යම් කිසි ආකාරයෙන් ඔබට අරමුණක් තියෙන මේ වගේ වියදමක් යාවි කියලා අන්න ඒක ලියන්න. ලියලා අන්තිමට ඉතිරි කිරීම සඳහා රුපියල් 500ක් දාකල්යන් මේ මාසේ ඉතිරි කරනවා කියලා. ඒකත් ලියලා මේක එකතු කරන්න. මේක එකතු කරපුවම ඔබට දල අගයක් යනවා මේ මාසේ ජීවත් වීමට. ඉතින් මේ කියන පිළිවෙතෙන් නොඋනත් බැහැර වෙන දේ කාරණාවකුත් මම කියන්න. එතකොට ඔබ උත්සාහ කරන්න මේ මාසේ විහිදම් කරද්දී ඒ ලියපු වියදම වැඩිපුර යන්න නොදී ඉන්න. පුළුවන් තරම් අභිභව යන්න නොදී ඉන්න රුපියල් 100ක් 200ක් හරි අඩු කරගන්න. ඒ ඉතිරි කරගන්න රුපියල් 100 200 අර ඉතිරිය කියන එකට එකතු කරගන්න. ඒක මේ පිළිවෙතේ තියෙන දෙයක් නෙමෙයි. මේක ඔබට මේ යම්කිසි ආකාරයෙන් ඔබ සැලසුම හදාගන්න විදිය මම මේ අතරේකෝ කිව්වේ. අන්න එහෙම කරන්න උත්සාහ කරන්න. ඊට පස්සේ මේක ලියලා පිළිවෙත හට අනුව අර සූර්ය උදාන වේලාව අපි දැනගත්තා. ඒ වේලාවට ඔබ නැගෙනහිර දිසා බලන්න. ඔබට සමහරට සූර්ය උදා වෙන වෙලාව පේන්නේ නැහැ. සමහර අය ගොඩ නැගිරියල ඉන්නේ. සමහර රටවල් වලට තියෙන තත්ත්වෙන් තුල සූර්ය උදා වෙන වෙලාව පේන්නේ නැහැ. වැස්ස වෙන්න පුළුවන් මේ කාල වාචය. එහෙනම් ඔබ නැගෙනහිර දිසා බලාගෙන සූර්ය දේවිය නමස්කාර කරනවා. නමස්කාර කරනවා කියන්නේ ඔබ සූර්ය දේවියන්ට ස්තුතිවන්ත වෙනවා. මොකද මේක විද්‍යාවනු පිළිගන්න කාරණානේ. ඇයි සූර්ය දේවියෝ කියලා හැඳින්වීම වරදන්නේ නැත්තේ? මොකද මේ ලෝකේ රඳා පැවැත්ම තියෙන්නේ සූර්ය මත. මේ ගස්වල ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය තුළ සිදුවෙන්නේ සූර්ය ආලෝකය මත. එහෙනම් අපිට මේ සියලු දේ දෙන කෙනා දේවියෝ ලෙස හැඳින්වීම කිසි ගැටලුවක් නැහැ නේද? ඔබ ඕම් සූර්යාය නමහ කියලා කීප වතාවක් කියලා පුළුවන් නම් 7 වතාවක් 21 වතාවක් හරි ගමන කියලා සූර්ය දේව නමස්කාර කරලා ඔබ ප්‍රාර්ථනා කරන්න. මේ මාසය තුළ මට මේ ජීවත් වීමට මෙන්න මේ වගේ මුදලක් අවශ්‍ය වෙනවා. මං කරන රැකියාව තුළ, මං කරන ආදායම් මාර්ග තුළ, සාධාරණ ක්‍රමවේදයන් තුළ මට මේ දේ උපයා ගැනීම ලැබේවා. රස්සාවක් නැතුව, කිසි දෙයක් කරන්න නැතුව උපයා ගන්න බෑනේ. මේ ගෙදර නිදියේ ඉඳලා මේ දේ කරන්න බෑ. ඔබට කරන්න ඔබ කරන රැකියාව තුළ, ඒ කරන දේ තුළ, නැත රැකියාව නැත්තම් රැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කර. ප්‍රාර්ථනා කරලා මේ දේ මට උපයා ගන්න ලැබේවා. මේ දේවල් තුළ අර තියෙන බාධාව කාලගුණයෙන් ගැටළු වෙන්න පුළුවන්. නැත්නම් අසනීපකාරී තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හෝ තත්ත්වෙන් තුළ මේ මාසේ රැකියාවට තමන්ගේ ජීවිතයට බාධා කෙල්ලෙන්න පුළුවන්. අනේ බාධක දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ඔබ ප්‍රාර්ථනා කරන්න මට වගේම මේ ලෝකේ ජීවත් වෙන සියලු සත්ත්වයන් ඇසර නොපෙනෙන ජීවිය, විශාල ජීවිය, නපුරු සතා, අහිංසක සතා, ඒ කිසි දෙයක් අදාළ මේ සියලු ජීවීන්ට අවම වශයෙන් තමන්ට මේ ජීවත් වෙන්න අවශ්‍ය කරන ආහාර පාන ටිකවත් සපයා ගන්න හැකියාව මේ මාස තුර ලැබේවා. සියලු සත්ත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා අන්න ටික වෙලා පුළුවන් නම් මෛත්‍රී භාවනා කරලා ඔබ ඔබගේ මාසේ කටයුතු ආරම්භ කරන්න. කරන් යන්නකෝ. ඔබටම පැහැදිලි වේවි මේ දේවල් තුළ ජීවිතේ සාර්ථක වෙන ආකාරය. පුළුවන් නම් ඒ හැකියාව පරිදි හැම මාසෙම මේ දේ කරන්න. ඒ දේ තුළ ඔබේ ජීවිතේ ප්‍රබල පෙරලියක්, ප්‍රබල වෙනසක්, යහපතක්, ජීවිතේ හැරවුම් ලක්ෂයක් බවට පත් කරගන්න ඔබට හැකියාව දෙනවා. මේ සියලු දේ ජීවිතේ මමත් කරලා අත්දැකීම් තුළ කියන දේවල්. නැතුව ඒව අත්හදා බලන්න, නැතුව ඔය පොත්පත්වල තියෙන පමණින් කියව දේවල් නෙමෙයි. ඒ දේවල් කරලා ජීවිතේ සාර්ථක කරගනිමින් මම කියන දේවල්. ඒ නිසා ඒ දේවල් අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම මාසේ එක දවසක් පුළුවන් නම් සිකුරාදා දවසක් වෙනවා වඩා හොඳයි. දිවා ආහාර වේල නිරාහාරව ඉන්න උත්සාහ කරන්න. මේ නිරාහාර වීම තුළ තියෙන මර්ධන ක්‍රියාවලියක් නොහැකියය කරන්න එපා. අසනීප තියෙන අය කුඩා දරුවෝ කරන්න ඕනේ නැහැ. ඒ අය කෑම පාර්සලයක් කියන්නේ අහිංසක කෙනෙකුට, කන නැති කෙනෙකුට අසන්න සතෙකුට දුන්න දීලා ඉන්න එක කමක් නැහැ. හැකිනම් තමන් ආහාරයෙන් වැළකී ඉඳලා ඒ ආහාර වේල ඒ කන නැති කෙනෙකුට අහිංසක සතෙකුට දීලා පුළුවන් නම් නිරාහාර වෙන වතුර ටිකක් විතරක් බීලා උදේ 10 11 වගේ ඉඳලා හවස 4 විතර නේද පුළුවන් නම් වතුර විතරක් බීලා ඉන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ මර්ධන ක්‍රියාවක් සිදු වෙනේ. මර්ධන ක්‍රියාව තුළ අපේ අකුසල් යටපත් කරන, අකුසල් තුළ තියෙන දේවල් අපිට බැහැර කරගන්න හැකියාව තුන. මොකද අපි විඳින විඳිනවනේ, අපි බඩගිනින ඉන්නවා, බඩගින්න දරා ගන්නවා. ඒ වේදනාව තුළ අපි අකුසල් ගෙවන්නේ. ඒ වගේම ඒ ඇයි අපි බඩගිනින ඉන්නේ? අපේ වේල
අර අපි මේ විදින වේදනාව සෑහන විදිර විදින කෙනෙකුට දීලා යහාරවෙල අන්න කුසල් වැඩීම. මේ ඉතාමත්ම බලගතු පිළිවෙතක්. එනිසා පුළුවන්න ඒ දේ කරන්න. කොහෙත්ම ඔබ යම්කිසියාකාරකින් ආහාර ගැනීම තුළ ඔබට බඩගින දරාගන්න බැරිකම ආහාරම් වෙනකට දුන්න කියලා එක පින අඩුවක් වෙන්නේ. හැබැයි අර අකුසල් සංසිඳවා ගැනීමට සහයක් වෙනවා ඔබ ඒ නිරාහාර වින්දීමේ ඒ බඩගින වේදනාව දැරීම තුළ. එයා ඉතා වටිනාකමක් තියෙන නිසා ඒ දේ කරන්න වග බලාගන්න. ඔය කියන දේවල් තුළ අර කිතුණු කතෝලිකයරත් මම කිව්වා මුලින්ම අර කියපු කාරණාත් එක්ක ඒ දේව මෑණියන්ට ශුද්ධ ජොසිමත මහා සන්තයාගමතුමාට නුවණ පවත්වන වගේම බ්‍රහස්පතින්ද රෑ එක්වරු ශීලයේ රැකලා බුලුවන්න රාත්‍රී 11-12 අතර ශුද්ධෝපය ගත කරන භාවනාත්මක ශුද්ධෝපයක් ගත කරන්න ඔබට ඒ තුළ සාර්ථක වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම සදාසරණ වහන්සේ බදා දවස්වල සහභාගී වෙන්න ඒ දේ තුළ ඔබට සාර්ථකත්වයක් කරනවා වගේම සිකුරාද දවස්වල පුළුවන් නම් දිව හර්දේ නුවානේ දිව සප්සනුවානේ කියන්නේ. ඒ වගේම ගල්ලෙනේ යාඥාව අනිවාර්යයෙන්ම කටපාඩමින් පුළුවන් නම් දැනගින්න ඒව අර හැම වෙලෙම ඔබට අනතුරක් කරදරයක් දුකක් දැනෙන වෛරයක් තරහක් දැන හැම වෙලෙම ඇස් දෙක වහගෙන කීප වතාවක් ඒ ගල්ලෙන යාඥාව ඔබ උච්චාරණය කරන්න. ඒ දේ තුළ ඒ වෙනසක් ඇති වේ. ඔබට තියෙන අසාර්ථක භාවයන් තුළ සාර්ථකත්වයේ වගේම ඔබට උත්තර නැතිඟල උත්තර ලැබේවි. වෛරය නැති වේවි, දුක නැති වේවි, ජීවිතයේ ප්‍රශ්නල උත්තර ලැබේවි. ඒ දේවල් තුළ ජීවත් වෙන උත්සාහ කරන ඉතින් මම කිතුණු අයටයි බෞද්ධ අයටයි විතරයි මේ කතා කරන්න කියලා සමහරු හින්දු අයට විතරයි කියලා නෑ. මම දන්න ක්‍රමවේදයන් තුළ ඒ ආගම් ගැන තමයි අනිකුත් ආගම් වල ගැටලුවක් කරගන්න එපා. ඔබේ ආගමට දහමට අනුව නිවැරදිවට දහමට අනුව කටයුතු කරන්න. මොකද දහම තුල කිසිම ආගමක නරකක් නැහැ. ඕකට ඔය ආගම් වලට වෙන් කරගන්න ගිහිල්ලා මිනිස්සු බෙදීම තුල ඇති කරගන්න යම්කිසි නීති වේද ක්‍රම වේද තුල ගැටලු පැවතියත් ඕනෑම දහමක තියෙන යහපත් දේ පමණයි. එන යහපත කරන්න අනිත්‍ය වෙනුවෙන් අසරණ කෙනෙක් වෙනුවෙන් යමක් කරන්න අසරණ දරුවෙක් වෙනුවෙන් යම්කිසි දෙයක් කරන්න උත්සාහ කරන්න වය වෘද්ධ කෙනෙක් වෙනුවෙන් ආබාධිත කෙනෙක් වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මෙන්න මේ ඔය මාසේ ජනාධිපතිනේ පැවැත්වෙනවා. ඒ නිසා ඔය ඔබ බෝධි පූජාව කරාට පස්සේ නැත්නම් ඔබ ආගමික වතාවක් කරාට පස්සේ හැම වෙලෙම රටට යහපත් නිවැරදි නායකයෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තමන් කැමති නායකයෙක් පත් වෙන්න කියලා මේ ප්‍රාර්ථනා කරනවා. තමන් කැමති නායකයා නිවැරදි යහපත් කෙනෙක් පත් වේවි. එහෙනම් නිවැරදි නායකත්වයක් නිවැරදි කෙනෙක් පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ දේ තුළ අපට මේ රටටත් යහපතක් ඇති වේවි ජීවිතය ගැන. හැබැයි මම මුලින්ම කිව්වා වගේ මත තියන්න කවුරු නායකයෙක් පත් වුණත් ඔබේ ජීවිතයේ සාර්ථකත්වයේ උපරිමත්ව රඳන තුරාදාපවතින් ඔබ තුළමයි. ඒ හින්දා කවුරු මත්වත් ඔබේ බලාපොරොත්තුවත් ඔබේ සිහිනවත් ගොඩනගන්න යන්න පාන්නේ. එහෙමනොත් තමයි අර කිව්ව වගේ සිහින නැති වෙන්නේ. සිහින බිඳ වැටෙන්නේ. තමාගේ සිහින, තමාගේ බලාපොරොත්තු තමා තුළ පමණක් තබා ගනිමින් ඒට තමා තුළ උත්සාහය උනන්දුවෙන් කටයුතු කරන්න. එහෙමනොත් කවදාවත් ඔබේ සිහින බිඳ වටන්න කාටවත් බෑ. ඒ නිසා ඒ දේ තුළ කටයුතු කරන්න වග බලා ගන්න. ඔබට ජීවිතේ දිනන්න හැකියාව පතනවා. කලබල වෙන්න එපා. මේ මාසය යහපත් කරගන්න ඔබට හැකියාව පතනවා. මේ කියන ක්‍රමවේද තුළ ඔබ අනිවාර්යයෙන්ම මේ සැප්තැම්බර් මාසයේ ඔබේ ජීවිතේ යහපත් මාසය කරගන්නවා කරගන්නවාමයි. එහෙනම් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.